අවුරුදු 10 සන්ධ්‍යාවක් වේවා ඔබ සියලු දෙනාටම ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාවේ 13 සහ 14 කණ්ඩායම් දෙක හා සම්බන්ධ වෙච්ච ඔබ සියලු දෙනා ඉතාමත්ම සාදරයෙන් පිළිගනු ලබනවා. හොඳයි එහෙනම් අද අපේ පළමු දවස ඩිප්ලෝමා වැඩසටහනට අදාළව වැඩි විස්තරයක් නැතුව අවශ්‍ය දේ ඉතාමත්ම කෙටියෙන් පැහැදිලි කිරීම සමගින් අද දවස තුල ඉගෙනීම් කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අද දවස කියන්නේ වැඩසටහන පිළිබඳව දැනුවත් වෙන දවස විතරක්ම නෙමෙයි පළමු ඉගෙනීම් සිදු කරන දවස ලෙස හඳුනා ගන්න අපිට පුළුවන්. ඒ නිසා අද පැහැදිලි කිරීමකුත් යනවා. ඔබට අවශ්‍ය සියලු විස්තර ටික දැන් ඉහිප දෙනෙක් දුරකථන ඇමතුම ඔස්සේ විස්තර ලැබුවා. ඒ සියලුම විස්තර ටික අපි අද දවස තුල දේශන ආරම්භයේදීම මේ මොහොතේ මම පැහැදිලි කරන්නම්. ඉන්පසු ඊටම කෙටි පැහැදිලි කිරීමක් මිනිත්තු 10ක විතර කෙටි පැහැදිලි කිරීමක් පමණයි. ඉන්පසු සාමාන්‍ය ලෙස ඉගෙනීම් කටයුතු අපි ආරම්භ කරනවා. හොඳයි මෙහෙම කෙටියෙන් මතක් කරොත් මේ වන විට අපි කණ්ඩායම් 12ක් දක්වා ඔන්ලයින් වැඩසටහන් පැවැත්වුවා. සමස්ත කණ්ඩායම් ලෙස ගත්තොත් නම් මේ විදිහට අපි කණ්ඩායම් 60කට වඩා පාඨමාලා කරා. මම පළාත් තුනක දිස්ත්‍රික්ක පහක පාඨමාලා පවත්වපු ගුරුවරයෙක්. විශේෂයෙන්ම මතක් කරන්න කැමති මම නමින් දිල්ෂාන් මුතුමාරණ දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ එම්බීසී අධ්‍යනාංශය තුළ කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කරනවා. නමුත් විශේෂයෙන්ම මම ටියුෂන් ශාස්ත්‍රයත් එක්ක සම්බන්ධ වෙන ගුරුවරයෙක්. විශේෂ ස්පෝකන් වැඩසටහන් සහතික පත්‍ර පාඨමාලා ඩිප්ලෝමා පාඨමාලා වගේම සාපෙල් සහ උසස් පෙළ දරුවන් සඳහා පන්ති පවත්වනවා. මෙතන බොහොමයක් දෙනා මම දැන් දන්න තරමින් මගේ පරණ ඩිප්ලෝමා හරහා ඒ අයගේ සහෝදර සහෝදරියන් එයාගේ මිතුරන් සම්බන්ධ වෙච්ච අය මේ මොහොතේ ඉන්නේ. ඒ සිළු දෙනාමත් බොහොම ආදරයෙන් පිළිගනු ලබනවා වැඩසටහනත් සමග. ඒ වගේම මතක් කරන්න කැමති අද පළමු දවසේ නිසා ඔබට යම් කිසි අවබෝධයක් ලබා ගැනීමට මේක පෙර අපි නුගේගොඩ රොටරි ආයතනයේ මූලික කරගෙන මෙම වැඩසටහන පැවැත්වුවා. ඒ වගේම ගම්පහ සෙසිටි ආයතනයේ මූලික කරගෙන පැවැත්වුවා. කුරුණෑගල පෙන්සිල්ලෝකඩ ආයතනයේ මූලික කරගෙන පැවැත්වුවා. සහ කලුතර මතුගම නගරවල සක්සස් සහ කලුතර මතුගම ටෙක්නික් සිප්ලි කියන ආයතන මුල් කරගෙන මෙම වැඩසටහන අපි මේට පෙර පැවැත්වුවා. නමුත් අද මේ මුහුණ දීලා තියෙන කොරෝනා පසුබිමත් එක්ක ගිය අවුරුද්ද සිට අපි ඔන්ලයින් කරණයට යොමු වෙලා ඔන්ලයින් ඔස්සේ වැඩසටහන ආරම්භ කළා. එයන්ව අපි කණ්ඩායම් 12ක් මේ වෙද්දී ඩිප්ලෝමා කණ්ඩායම් ආරම්භ කළා. කණ්ඩායම් වල ඉගෙනීම අවසන් කරලා තියෙනවා. නමුත් තවමත් 9 කණ්ඩායම 10 කණ්ඩායම 11 12 කියන කණ්ඩායම් වලට ඉගෙනීම හසුද මේ දිනවල සිද්ධ වෙනවා. ඒ අනුව තමයි තවත් පියවරක් ලෙස 13 සහ 14 කණ්ඩායම් අපි ආරම්භ කරන්නේ. දැන් ඔබට අහන්න ප්‍රශ්න ගණනාවක් ඇති මම පැහැදිලිවම දන්නවා. ඒ සියලුම ප්‍රශ්න වලට අවශ්‍ය පිළිතුරු ටික මම විනාඩි 5න් දෙන්නම්. දැනට මේ පළමු දවස නිසා සහ මේ වැඩසටහන විධිමත් වෙන්න අවශ්‍ය නිසා මයික් බ්ලොක් කරලා තියෙන්නේ. ඒ වගේම චැට් බොක්ස් එක ඔෆ් කරලා තියෙන්නේ. නමුත් මම පැහැදිලි කිරීම අවසානයේ ඔබට කතා බහ කරන්න, ඔබගේ අදහස් හුවමාරු කරන්න, මැසේජ් එකක් දාන්න පහසුකම මම හදලා දෙන්නම්. ඔබට දැනට තියෙන ප්‍රශ්න සියල්ලටම මම මේ ආකාරයෙන් පැහැදිලි කිරීමක් කරන්න. මේක ඩිප්ලෝමා වැඩසටහනක්. මේක විශේෂයෙන්ම ඔබට වැඩසටහන අවසානයේ පිළිගත් ඩිප්ලෝමා සහතික පත්‍රයක් ලබා දෙනවා. භාෂා සංවර්ධන ආයතනයේ හරහා මේ කටයුත්ත සිද්ධ වෙනවා. ඔබව විභාග දෙකකට අපි සම්බන්ධ කරනවා. විශේෂයෙන්ම මාස 6ක කාල සීමාව තුළ පළමු මාස 3 අවසන් වෙනවත් සමගම මධ්‍යමාන පරීක්ෂණයක් සඳහා අපි කියන මිඩ් එක්සෑම් කියලා මිඩ් එක්සෑම් එකකට ඔබ සූදානම් කරනවා. ඒ වගේම පාඨමාලාව අවසන් අදියර තුළ මාස 6 සම්පූර්ණ වෙද්දී ෆයිනල් එක්සෑම් එකකට ඔබ සූදානම් කරනවා. මේ විභාග දෙකේම ලකුණු එකමද කරලා ඔබ ලබා ගන්න ලකුණු රේට් එක අනුව ඔබගේ සහතික ප්‍රදානය සිදු කරනු ලබනවා. ඒකම මතක් කරන්න ඕන මේක පෙර නම් අපි සහතික උත්සවයක් ආකාරයෙන් පවත්වලා ආයතනික මට්ටමේ සහතික ලබා දුන්නා. නමුත් දැන් මේ වෙන විටත් කණ්ඩායම් කිහිපයක සහතික ලබා දෙන්න එකතු වෙලා ගොනු වෙලා තියෙනවා. ලබා දෙන්න නොහැකිව උත්සවයක් නිල කර ගැනීමට නොහැකිව අද ලංකාවේ තියෙන තත්ත්වයක් තුළ එනිසා බලාපොරොත්තු වෙනවා මෙම ආරම්භ කරන මේ කණ්ඩායමට සහතික පත්‍ර ගෙදරට තැපල් මාර්ගයෙන් ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. නමුත් අපිට ওই කාලෙ වෙන විට උත්සවයක් තියෙන හැකියාව ලැබුණොත් අපේ අනිත් කණ්ඩායම් සමගත් ඉතුරු වෙලා තියෙන සමත් කණ්ඩායම් සමගත් ඒක ආබද්ධ කරලා
උත්සමයක් ලෑස්ති කරලා සාධක පත්‍ර පිරිනමන්න අපි බලාපොරොත්තු වෙනවා. එසේ නැතිනම් ඔබට තැපල් මාර්ගයෙන් ලැබෙන්න අපි කටයුතු පිළිල කරනවා. විශේෂයෙන්ම මෙම කණ්ඩායම සඳහා මීට පෙර කණ්ඩායම් වලට තැපල් මාර්ගයෙන් අපි ලබා දීමක් සිද්ධ කළේ නැහැ. ඒ වගේම මේක ගෙවීම සම්බන්ධයෙන් මම ඔබට මතක් කරන්නම් වැඩසටහනට මාසික ගෙවීම ක්‍රමයක් යටතේ රුපියල් 1500ක ගාස්තුවක් අය කරනවා. මේ මාස 6ක කාල සීමාව තුළ මාසෙකට 1500 දෙනින් ඔබට ගෙවීම කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම මතක් කරන්න ඕන මේ ගෙවීම සම්බන්ධයෙන් ගොඩක් අය අහලා තිබ්බ ඒ සියල්ල අපි කණ්ඩායම් හරහා account number හරහා දැනුවත් කිරීමක් කරන්නම්. තව කීප දෙනෙක්ම කතා කරලා අහපු ප්‍රශ්නයක් තමයි වැඩසටහන දිගටම online ද විභාග පවත්වන්නේ online ද කියන එක. ඔව්. දිගටම වැඩසටහන online පවත්වනවා Zoom එක ඔස්සේ මේ ආකාරයෙන් දිගටම දේශන අපි පවත්වනවා. එවක්ම විභාග පවත්වන්නේ online විදියට. දැන් ඔබට එන ඊළඟ ප්‍රශ්නය තමයි ඔබ ගාව ඇත්ත ජංගම දුරකථනයක් විතරයි. කම්පියුටර් එකක් නැතුව ඇති, ලැප්ටොප් එකක් නැතුව ඇති. සමහරක් කියන්නේ. ඒ නිසා ඒ ගැන බය වෙන්න එපා. විභාග පවත්වද්දී ඔබට phone එකක් තිබ්බත් phone එකෙන් විභාගෙට මොහොත දෙන්න පුළුවන් පහසුකම් අපි සම්පූර්ණ කරලා දෙනවා. ඒක කිසිම issue එකක් වෙන්නේ නැහැ. online විභාගවලට ඔබට දුරකථනයක් තිබීම හොඳටම ප්‍රමාණවත් වෙනවා. එවගේම දේශන කාලසටහන ගත්තොත් සෙනසුරාදා 7:30 මේ ටයිම් එකට තමයි දේශන දිගටම අපි පවත්වන්නේ. හැම සෙනසුරාදාම රාත්‍රී 7:30ට දේශනය ආරම්භ කරනවා. 7:30 නම් 7:30 වෙද්දිම ආරම්භ කරනවා. 7:30 සිට රාත්‍රී 9 දක්වා වැය කහමාර්ග කාලයක් පමණයි දේශන පවත්වන්නේ. ඒකට හේතු කිහිපයක් තියෙනවා. කාලය දීර්ඝ කරන එක පැත්තකින් මම කාර්ය බහුලයි. අනිත් දේ හේතුව තමයි ගොඩක් අය ජංගම දුරකථන ඔස්සේ සම්බන්ධ වෙද්දී ඒකේ ෆෝන් චාර්ජින් එක, ඒ වගේම data ප්‍රශ්න විවිධ ගැටලු අතු වෙන නිසා පැය කහමාරක දේශනය සීමා කරලා තියෙනවා. ඒතර අද පළමු දවස, අද දවස තුලත් උගන්වනවා. අද සිට සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 7:30ට මෙම වැඩසටහන අපි පවත්වනවා. ආරම්භයේ සිට අවසානයේ දක්වාම online ක්‍රමයට Zoom එක ඔස්සේ තමයි දේශන පැවැත්වීම කරන්නේ. විභාග කටයුතු සියල්ල online ක්‍රමයටම අපි පවත්වන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේක පෙර කණ්ඩායම් 12කට අපි මේ කටයුතු ටික මේ ආකාරයට සිදු කරා. 9 10 11 12 වෙනි කණ්ඩායම අදටත් දේශන යනවා. ඒ කණ්ඩායම අවසන් වෙන්නේ නැහැ. ඒ වගේම 13 14 කණ්ඩායම වේලාව සෙනසුරාද මේ වේලාව පමණයි. මෙතනින් එහා අමතර තව කාලයක් දෙන්න අපිට අපහසුයි. සෙනසුරාදා රාත්‍රී 7:30ක ඔබගේ වේලාව පැරස් කර ගැනීම ඔබට සිද්ධ වෙනවා. ඒ වගේම දැන් වැඩසටහන පිළිබඳව ඉක්මනින් ගත්තොත් සෙනසුරාදා 7:30 දේශන online ක්‍රමයට විභාග online Zoom එක ඔස්සේ ගෙවීම් ක්‍රමයට ගත්තොත් මාසික ගාස්තුව 1500යි, කාලය මාස 6යි, විභාග 2යි, මධ්‍යවර පරීක්ෂණ 1යි, final exam 1යි, අවසානයේ උද සාධක පත්‍ර නිවසට ලැබෙන ක්‍රමවේදයක් තියෙනවා. වැඩසටහන පිළිබඳව ඔච්චරයි මම හිතන්නේ ඔබට දැනගන්න තියෙන ගැටලු. ඊළඟට මම එහෙමනම් අපේ language එක සම්බන්ධ ගැටලුවට එන්න ඉංග්‍රීසි පිළිබඳව ඔබට තියෙන ගැටලු අපි ඊළඟට කතා කරමු. ඒකට මට විනාඩි 5ක විතර කෙටි කාලයක් දෙන්න. ඉන්පසු අද දවසේ ඉගෙනීම් කටයුතු මම ආරම්භ කරනවා. හොඳයි. එහෙමනම් ඉංග්‍රීසි කියන විෂය ගත්තොත් මේක මාතෘමාලාවක්. මේක ඩිප්ලෝමා සහතික දෙන එකක්. ඒ ඔක්කොම අපි හැත්තකින් තියලා ඉංග්‍රීසි කියන විෂයට ආවොත් ඔබ දන්නවා මේකේ තියෙන සමාජමය අවශ්‍යතාව. මේක කොතෙක් දුරට අවශ්‍යයිද කියන එක ඔබ දන්නවා. අද සාමාන්‍යයෙන් ඔබ මේ පළාත් අතර මේ ලංකාවේනේ කටයුතු කරන්නේ. ඔබ දකින්න ඇති හයිවේ එකක බස් එකකට නැග්ගත් අද ඔබට ඉංග්‍රීසි දැනුම අවශ්‍ය වෙනවා. මම ඒක මගේ අත්දැකීමෙන් දැකලා තියෙනවා. හැම බස් එකෙම නැතුව වෙන්නේ සාමාන්‍යයෙන් හයිවේ බස් එකකට මේ කොළඹින් මාතරට කතරගමට නැග්ගත් මේ දැනුම ඔබට අවශ්‍ය වෙනවා. මේ කොළඹවට පරිසරයේ හෝ කොළඹින් බැහැර වෙන්න පුළුවන්. ඔබ හෝටලයකට ගියා, රෙස්ටුරන්ට් එකකට ගියා මේ දැනුම ඔබට අවශ්‍ය වෙනවා. ඉතින් මම මේකේ වැදගත්කම වටිනාකම ඔබට පැහැදිලි කරන්නේ නැහැ. හේතුව මෙතන ඉන්නේ දැනුම තියෙන, ඒ වගේම මේකේ ඉංග්‍රීසි භාෂාවේ වටිනාකම දන්න, මේකේ අවශ්‍යතාවයේ තියෙන නිසා සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ නිසා දීර්ඝව භාෂාමය අවශ්‍යතාවය මම ඔබට පැහැදිලි කරන්න අවශ්‍ය නැති වෙවි. ඔබට අවශ්‍යතාවයේ තියෙන නිසා මේ අවශ්‍යතාවය ඔබ පැහැදිලිව දන්න නිසා තමයි අද මේ වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්නේ. මම මගේ පෞද්ගලික අදහසක් විදිහට කිව්වොත් නම් මේකෙදී ඔබගේ එකම ටාපෙට් එක ඉංග්‍රීසි භාෂාව හොඳට ඉගෙන ගන්න. ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්න. ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන්න. ඔබට එකම අරමුණ. ඔබ තමයි අංකික අරමුණ. ඒ වගේම පිළිගත් සහතික පත්‍රයක් ඔබගේ සුසුකම් සපුරා ගැනීමට ලබා ගැනීම. ඔන්නෝය අරමුණු පදනම් කරගෙන තමයි මේ හැමදේම මෙතන අංක එකට සම්බන්ධ වෙලා ඇත්තේ. මේකට අමතරව යම් යම්
आरंभ අවසාන දවසක අම්මා සහයේ අන්තිම සතිය දක්වා ඔබට ඉගෙනීම් කරන්නේ මම විසින්. මම දැනට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධිකාචාර්යවරයෙක් ලෙස ඉංග්‍රීසි අධ්‍යනාංශය තුළ කටයුතු කරනවා. ඊළඟට ඔබට අනිත් ප්‍රශ්නය තමයි ඇයි ඉංග්‍රීසි බැරි? මට විනාඩි කිහිපයක් දෙන්න මේ පළමු දවසේ අවශ්‍ය දේවල් පැහැදිලි කරලා පාඩමට සම්බන්ධ වෙමු. ඇයි ඉංග්‍රීසි බැරි? මෙතන ඉන්න හැමෝම පාසල් ගියපු අය ඉන්නේ. विद्यालय සිංහල ඉගෙන ගන්නවට වඩා ඉතිහාසය ඉගෙන ගන්නවට වඩා ඔබ ඉගෙන ගත්තේ ඉංග්‍රීසි. ඒ අද ඔබට බැරිම අමාරුම විෂය ඉංග්‍රීසි. ඔබ සාමාන්‍ය පෙළ විද්‍යාවට ඒකක් ගන්නකොට ඉංග්‍රීසි වලට S එකක් එක්කෝ P. උසස් පෙළ වාණිජ විෂයන් තුනට A3ක් B3ක් C3ක් ගන්නකොට ඉංග්‍රීසි විෂය P. දැන් එහෙමනම් මොකක්ද හේතුව? ඔබගෙද වැරද්ද? ගුරුවරයාගෙද? නැත්නම් මේ ඔබ ඉගෙන ගන්න රටාවෙද වැරද්ද? මේක අපිට ගුරුවරයාගේ වැරද්ද කියන්නත් බෑ ඔබගේ වැරද්ද කියන්නත් බෑ ඔබ ඉගෙන ගන්න රටාවේ වැරද්දක් මේ තියෙන්නේ ඔබට උගන්වපු රටාවේ වැරද්දක් තියෙන්නේ ඒකයි ඔබට ඉංග්‍රීසි බෑ ඒ වගේම සාමාන්‍ය පෙළ ලියද්දී උසස් පෙළ ලියද්දී එහෙම නැත්නම් මේ දෙක අවසන් වෙලා දැන් ඔබ රස්සා කරන අය මෙතන බෞද්ධලයක් ඉන්නවා රැකියාවක් කරන ගමන් ඔබ කොච්චර ඉංග්‍රීසි ඉගෙනගෙන ඇද්ද ඔබ ඔන්ලයින් YouTube හරහා ඉගෙනගෙන එහෙම නැත්නම් වෙනත් පන්ති වලට ගිහිල්ලාද පාඨමාලා කරලා ඇද්ද සමහර පිට ලංකාවේ තියෙන ප්‍රසිද්ධ ප්‍රධාන ආයතන වල පාඨමාලාව හදාරලා තිබෙනවා. මම 2016 15 16 අවුරුදු වල ඇක්වයිනාස් කොලෙජ් එක බොරැල්ලේ ගුරුවරයෙක් ලෙස සේවය කළා. ඒ නිසා ඔබ විවිධ ওই වගේ ප්‍රධාන ආයතන වල නම් වශයෙන් සඳහන් කරන්නේ ප්‍රධාන ආයතන වල ඔබ පාඨමාලාව හදාරලා රුපියල් 40,000 50,000 දීලා ඇති. හැබැයි ඔබ ඔබෙන් අහලා බලන්න ඔබට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. ඔබට ඉංග්‍රීසි ලියන්න පුළුවන්. ඉංග්‍රීසි වාක්‍ය කොහෙන් බෝඩ් එකක දැක්කොත් ඒකේ ග්‍රැමර් මිස්ටේක් එකක් තියෙනවා නම් ඒක හඳුනා ගන්න පුළුවන්. ඔබට නංගිකරේට මල්ලිකරේට නිවැරදිව පාසලේ වැඩක් කරන්න අවශ්‍ය ග්‍රැමර් නොලෙජ් එක දෙන්න පුළුවන්. ඔබ ඔබෙන් අහන්න බලන්න. එහෙමනම් මේ පන්තිවලත් ඕක වුණොත් ඔබට හරිද? ඔබට මොකද්ද වෙන්නේ? තවත් පන්තියකට තවත් දේශනයකට යන්න වෙනවා. නමුත් මගේ වැඩසටහන තුළ ඔබට මෙසකවම මේ අවසාන ඉංග්‍රීසි පන්තිය වේ. මේ ඔබ කරන අවසාන පාඨමාලාව වේ. මෙතෙන්දී ඔබට අවශ්‍ය දැන් මට මේ ඩිප්ලෝමා එකක් තුන ඩිග්‍රී එකක් මට්ටමට 100%ක් දැනුම දෙන්න බෑ. නමුත් ඔබට අවශ්‍ය මූලික පදනම ශක්තිමත්ව මට දෙන්න පුළුවන්. එතනින් එහා ඔබට තව ගුරුවරයෙක් අවශ්‍ය වෙන එකක් නැහැ. ඔබට තව පන්තියකට යන්න අවශ්‍ය වෙන එකක් නැහැ. ඔබට තනිවම ඉදිරි ගමන යන්න පුළුවන්. මම කියන්නේ මම මහා ප්‍රාචාර්යෙක්. මට ඔබට 100%ක් දැනුම දෙන්න පුළුවන් කියලා මම කියන්නේ. මොකද අපිට තියෙන මාස 6ක කාලය. හැබැයි මාස 6ක කාලය තුළ හොඳ අත්විවරමක් දාලා හොඳ රුක්ෂයක් බවටපත් වෙන්න වටපිටාවමට හදලා දෙන්න පුළුවන්. ඒ විශ්වාසයෙන් එන්න අද අපේ පළවෙනි දවස මාස 6 ගිහිල්ලා ඔබට වැඩක් උනේ නැත්නම් මම මේ අද කියන දේ මාස 6 ඇතුළත ඔබ කරගත්තේ නැත්නම් හැබැයි මම ඇටෙන්ඩර්ස් මාක් ඔබ දිගටම පන්තිනා සහභාගී වෙලා මාස 6 ඇතුළත මම මේ කියන දේ ඔබට ඉෂ්ට උනේ නැත්නම් අනිවාර්යයෙන්ම මට කතා කරන්න ඔබ මේ පාඨමාලාව වෙනුවෙන් ගෙවපු මුදල් උනා මගේ පෞද්ගලික වේදනේ මම ඔබට රිටර්න් කරන්න මම සූදානම් ඉන්නවා ඒ පිළිබඳ 100,000ක් වගකීමෙන් මම මේ අදහස ඉදිරිපත් කරන්න ඊළඟට ඔබට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි ඔබගේ දැනුම මෙතන ඇදි කියවන්න බෑ ලියන්න බෑ වචන දන්නේ නැහැ ක්‍රියාපද දන්නේ නැහැ අකුරු බෑ ඇදි අනිවාර්යයෙන්ම ඉන්නවා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා දැන් ඔබ මම දකින්නෙත් නැහැ ඔබව හඳුනන්නෙත් නැහැ ඔබගේ දැනුම මම පරීක්ෂා කරලත් නැහැ. ඒක ගැටලුවකුත් නැහැ. මම ලස්සනට ඔබගේ දැනුම කොහොම වුණත් ඔබට මෙලෝඩියක් බැරි වුණා. ඒක ගැලපෙන විදියට හැම දිනාටම සුදුසු විදියට මම උගන්වන්නම්. වැඩි යන මේ සති 3ක් සම්බන්ධ වෙලා බලන්න.
අදවස පළමු සතිය ලබන සෙනසුරාදා ඊළඟ සෙනසුරාදා විතරක් සම්බන්ධ වෙන්න ඔබට තීරණය කරන්න හැකියි ඔබට මේ වැඩසටහන සාර්ථකයිද ඔබට මේකෙන් ජීවිතේ ජය ගන්න පුළුවන්ද මේ භාෂාවේ අභියෝග ඔබට ජය ගන්න පුළුවන්ද බැරිද කියන එක සති තුනෙන් පැය හතරමාරෙන් මම කියා දෙන්නම් පැය හතරමාරෙන් පැය භාගයක් විතර අද දැන් මේ කතාවට ගිහම පැයක් විතර තමයි ඉතුරු වෙන්නේ එතකොට පැය හතරක් ඇයි තුනයි විනාඩි 45ක් විතර කාලය තුලද මේ පාඩමාලාව සාර්ථකද නැද්ද කියන එකට ඔබට මම ස්ථිරසාරයෙන්ම තහවුරු කරන්න පෙන්නනවා එහෙම තහවුරු වුණොත් වැඩේ හොඳයි නම් ඔබ මිත් සම්බන්ධ වෙන්න අවසානයේ ඔබට සුදුසුකම සම්පූර්ණ ඔබේ දැනුම ස්ථිරසාරයෙන් දෙනවා ලිවීමේ දැනුම අපා ක්‍රීමේ දැනුම ස්ථිරසාරයෙන් දෙනවා අවසානයේ සුදුසුකම සම්පූර්ණ වෙන්න අවශ්‍ය සහතිකයකට ඔබට ඩිප්ලෝමා සහතිකයක් රජයේ සහ පෞද්ගලික අංශවල පිළිගන්න වටිනා සහතිකයක් ඔබට ලබා දෙනවා මේ සූදානම් හැබැයි මේ දෙන ක්‍රමවේදවලට ඔබ හටියුදු කළ යුතුයි එනිසා මූලික වශයෙන් ඔය ටික තමයි මට දැනුවත් කරන්න ඔබට අවශ්‍යතාවය තියෙන්නේ ඒ වගේම වැඩසටහන කිව්වම තවත් අදහසක් ගෙනාවොත් මෙන්න මේ අදහසක් මම මතක් කරන්න ඕන සාමාන්‍යයෙන් මම කිව්වා ඔබට පාසලේ ඔබ මෙච්චර ඉගෙන ගත්ත ඔබට ඉංග්‍රීසි අමාරුයි බෑ ඔබ පන්ති ගිහිල්ලාදී පාඨමාලා කරලා තිබුණ ඉංග්‍රීසි බෑ ඕක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ මගේ පන්තියත් එහෙම වෙන්නේ නෑ කියන මම එකට හේතුවක් කිව්වා සාමාන්‍යයෙන් එක ක්‍රමවේදයක් හිතියෙන් පැහැදිලි කරොත් පන්තියක සිද්ධ වෙන්නේ අපි හිතමු ව්‍යාකරණ පාඩමක් කියලා මේ ව්‍යාකරණ පාඩමට අදාළ උදාහරණ 50ක් 60ක් කතා කරලා ඒ රටාව ඔබට දෙනවා සමහර පන්ති වෙන්නේ ඕක එහෙම නැත්නම් ඔබ පන්ති ගිහිල්ලාදී මොනවා හරි සින්දුවක් දාලා සින්දුව පෙන්නගෙන තේරුම පැහැදිලි කර කර ඉන්න. මොනවා හරි පිළිමයක කොටසක් දාලා ඕක පැහැදිලි කර කර ඉන්න. ඉතින් ඔබට පුළුවන් ඉංග්‍රීසි කතා කරන්න. එහෙම නැතිනම් ඩයලොග් එකක් මොනවා හරි ඩයලොග් එකක් කටපාඩම් කරමු. ඩයලොග්ස් ටිකක් උදාහරණ දෙනවා කටපාඩම් කරමු. මම දැකලා තියෙනවා දේශන ශාලාවල ඩයලොග්ස් ටිකක් කටපාඩම් කරලා හෝල් එක දෙපැත්තට බෙදලා මම හෝල් වල පන්ති කරන ගුරුවරයෙක් සමන් දන්නවා හෝල් එක දෙපැත්තට බෙදලා මේ පැත්තේ කතා කරනවා ටියුට් එක බලාගෙන. ඒක හරි හොඳයි. බැටරි සාර්ථකයි. නමුත් ඒ ඩයලොග් එක කටපාඩම් තියෙනකම් කතා කරන්න පුළුවන්. ඒ ඩයලොග් එක කටපාඩම් තියෙන කෙනෙක් පාර දිහා වුණොත් කතා කරන්න පුළුවන්. ওই ඩයලොග් එක කටපාඩම් නැති අලුත් සමාජෙදි හම්බුනොත් ඔබට ওই ඩයලොග් එක ඉදිරිපත් කරන්න හැකියාවක් ලැබෙන එකක් නැහැ. ඒ නිසා අංකයකට මම කියනවා වෙන භාෂාවක් වගේ නෙමෙයි ඉංග්‍රීසි භාෂාව නම් කටපාඩමින් කතා කරන්න බෑ. කටපාඩමින් කතා කරන්න බෑ. මම කවදාවත් ඔබට කටපාඩමින් මේක කතා කරන්න කියලා කියන්නෙත් නැහැ. කටපාඩමින් නෙමෙයි අපි ප්‍රායෝගිකව ඉංග්‍රීසි කතා කරමු. දැන් ඔබට ප්‍රශ්නයක් ඇති. කොහොමද එහෙම කතා කරන්න? කටපාඩම් කරන්න නැතුව කොහොමද කතා කරන්න? පුළුවන්. මම ඒක කරලා පෙන්නන්න. ඊළඟට මේ ග්‍රැමර් ඉගෙනගත්තු රටාවලදී ඔබ ඉගෙනගත්තු ක්‍රමවේදවල ලොකු අඩුපාඩුකම් ගොඩක් ඇති. ඒකයි ඔබට මේ ගැටලු තියෙන්නේ. දැන් මම කලින් කාර්යාලේ කිව්වා ඔබට පුළුවන් 1 සිට 12 දක්වා වාක්‍යයට 12 පිළිවෙලට කියන්න. මේ ටෙන්සස් ටික පිළිවෙලට කියන්නේ එකක්ව වරද්දන්න නැතුව ව්‍යාකරණ දෝෂ නැතුව වාක්‍යයට මාරු කරන්න නැතුව. නමුත් මම ඒක කරන්න පෙන්නන්න. ඒ දැනුම ඔබට නිසියාකාරව දෙන්න. ඒ නිසා කිසිම දෙයකට බයවෙන්න එපා. ලිවිම මම හදන්නම්, කතා කිරීම මම අදව දෙන්න. එතකොට අපේ පර්මනන්ට් ඩේ එක සෙනසුරාදා රාත්‍රී 6:30 මේ ටයිම් එක මේ දවස් මේ වෙලාව පමණයි. මෙතනින් එහා අමතර වෙලා ඉන්නේ කරන්න එපා. අපි හිමුනොත් ඉදිරි කණ්ඩායමක එකතු මේ වෙලාව මේ මොහොත පමණයි සම්බන්ධ වෙන අයට පමණක් අවස්ථාව දෙනවා. සම්බන්ධ වෙන අයට සම්බන්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබට දුරකථන අංක වලදී මෙන්න මේ අංක දෙක ලබා දෙන්න. මේක මගේ පෞද්ගලික දුරකථන අංකය. අවශ්‍යම වුණොත් පමණක් මේක දුරකථන අංකය කෝල් එකක් දීලා ඔබට විස්තර ලබා ගන්න පුළුවන්. එසේත් නැතිනම් මෙන්න මේ දුරකථන අංකය. මෙන්න මේ දුරකථන අංකය ඔස්සේ ඔබට අවශ්‍ය සියලුම විස්තර ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මේ දුරකථන අංකය මගේ පෞද්ගලික දුරකථන අංකය. එහෙම නැත්නම් මෙන්න මේ දුරකථන අංකය ඔස්සේ වැඩසටහන පිළිබඳව ඔබට අමතර මම මේ කිව්ව විස්තර වලට මාහිද යම් තොරතුරක් අවශ්‍ය නම් ඔබට ලබා ගන්න හැකියාව තියෙනවා. දැන් මේ මම කිව්ව දේවල් මම නැවත අහන්න එපා. මොන මම පැහැදිලි කළා දේශනයේ සෙනසුරාදා 6:30 කාලයේ මාස 6යි මාසික ගෙවීම 1500 බැගින් පරීක්ෂණ එක්සෑම්ස් දෙකයි මිඩ් එක්සෑම් එක ෆයිනල් එක්සෑම් එක අවසානයේ උඩ ඩිප්ලෝමා සහතික පා මේක ඔය විස්තර ටිකින් බාහිර දෙයක් අවශ්‍ය නම් මේක මේ මෙන්න මේ නම්බර් දෙකෙන් මේකට කොහොමද
කෝල් එකක් දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපේ කණ්ඩායම වල නැති අය මෙතන ඇති. මම දේශනේ අතරතුර මේ පහසුකම ලබා දෙන්නම්. කණ්ඩායම සමග ඉපෙන්න ක්‍රමවේද ලබා දෙන්නම්. වෙනම ලින්ක් එකක් මම ලබා දෙන්නම්. ඒ හරහා ඔබට කණ්ඩායම සමග එකතු වෙන්න හැකියාව ලැබෙවි. අද දවසෙත් ඉගන්වනවා. ඒ වගේම එන සතියේ සාමාන්‍ය පරිදි දේශන ක්‍රියාත්මක වෙනවා. එහෙනම් මූලික වශයෙන් දැනුවත් කරන් තියෙන ඔච්චරයි. මෙතෙන් ਬਾහිරව මම මේ කිව්ව දේවල් වලින් ਬਾහිරව ඔබට යම් කිසි දෙයක් අහන්න තියෙනවා නම් ඒකට මම අවස්ථාව ලබා දෙන්නම් අද දවසේ පාඩම සාකච්ඡා කරාට පසු. හොඳයි අවශ්‍ය කෙනෙක් නම් එක දාගන්න. ඒ වගේම ඔබට අපි පිළිබඳව තවදුරටත් විස්තර අවශ්‍ය වෙනවා නම් ඔය උඩ තියෙන මම ලින්ක් එකක් දෙන්න. ඔන්න ඔය තියෙන නමින් සර්ච් කරලා YouTube හරහා අපේ විස්තර ලබා ගන්න පුළුවන්. නැත්නම් ඔෆිෂියල් page එක හරහා Facebook box ඔස්සේ ලබා ගන්න පුළුවන්. ඔබ සම්බන්ධ වෙලා ඇති විවිධ කණ්ඩායම් ඔස්සේ අපේ Telegram official කණ්ඩායම හෝ online school official කණ්ඩායම හෝ එහෙම නැත්නම් අපේ වෙනත් university හෝ diploma හෝ group එකක් හරහා ඔබ සම්බන්ධ වෙන්න ඇත්තේ ඔබ ස්ථිරව පාඨමාලාව හදාරනවා නම් අපි ලින්ක් එකක් message wall එකට ලබා දෙන්නම්. ඒ ලින්ක් එක ඔස්සේ අදාළ group එකට සම්බන්ධ වෙන්න ගෙවීම් පිළිබඳ විස්තර ඇතුළු ඉදිරි සටහන් ඉදිරි link සියල්ල ඒ හරහා ලබා දෙනවා. දැන් අද දවස තුල පොදුවේ අපි සෑම group එකකම link ලබා දීමක් කරා. නමුත් ලබන සතියේ සිට එසේ ලබා දෙන්නේ නැහැ. ඔබ අදාළ කණ්ඩායම සමග එකතු වෙන්න. අදාළ කණ්ඩායමේ link එක තව සුළු මොහොතකින් ඔබගේ Zoom wall එකට ලබා දෙනවා. ඔබට හැකියාව තියෙනවා Zoom wall එක හරහා message wall එක හරහා අදාළ කණ්ඩායම සමග link එක ඔස්සේ WhatsApp හරහා සම්බන්ධ වෙන්න. යම් කිසි මොනහරි තාක්ෂණික හේතුවක් මත කාට හරි group එකට සම්බන්ධ වෙන්න බැරි වුණොත් ඔය දුරකථන අංක දෙක ලියලා තියාගන්න. ඔය අංක ඔස්සේ අපිට දුරකථන නැමතුමක් දීලා හෝ message එකක් WhatsApp හරහා ලබා දීලා ඔබට කණ්ඩායමට එකතු වෙන්න පුළුවන්. ඒ වගේම දැනට අපේ diploma 13-14 කියන WhatsApp කණ්ඩායමේ ඉන්න අයට අවශ්‍ය නැවත ඇඩ් වෙන්න අවශ්‍ය නැහැ. ඒ යනි කණ්ඩායමටම තමයි අලුත් සමාජිකිනුත් අපි එකතු වීම කරන්නේ. ඒ වගේම විශේෂම මතක් කරන්න ඕන අපේ රත්නපුර ප්‍රදේශයේ දමිල ආචාර්ය කාමල් සර් හරහා සම්බන්ධ වූ කිහිප දෙනෙක් ඉන්නවා අද වැඩසටහන තුළ. ඒ කිසිඳු කෙනෙක් අපි මේ ලබා දෙන WhatsApp කණ්ඩායම සමග එකතු වන්න එපා. එයාට වෙනම කණ්ඩායමක් කාමල් සර් හරහා පිළියෙල කරලා තියෙනවා. ඒ කණ්ඩායම තුල රැඳී සිටින්න අපි මේ ලබා දෙන කිසිඳු කණ්ඩායමකට ඔබ කිසිවෙක් කාමල් සර් හරහා සම්බන්ධ වෙච්ච කිසිම කෙනෙක් එකතු වීම කරන්න එපා. සහ ඔය අපි ලබා දීපු දුරකථන ඔස්සේ සම්බන්ධ වෙන්න එපා. ඔබට සිළු විස්තර කාමල් සර් හරහා ලබා ගන්න හැකියාව තියෙනවා. හොඳයි මිනිත්තුවක කාලයක් ලබා දෙන්න ඔබට ලින්ක් එක මම ලබා දෙන්නම් දැන්. හොඳයි ඔබට දැන් WhatsApp එක WhatsApp link එක ලැබෙවි Zoom wall එකට. ඔබට පුළුවන් Zoom wall එක හරහා ඔය ලබා දෙන ලින්ක් එක ඔස්සේ අපේ කණ්ඩායම සමග ස්ථිරව ඔබ පාඨමාලාව හදාරනවා නම් එකතු වෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම අපේ YouTube නාලිකාවේ ලින්ක් එක ලැබෙවි. ඔබට පුළුවන් channel එක subscribe කරලා තියාගන්න. සහ අපගේ නිල Telegram page එක ඔබට ලැබෙවි. ඒ page එක හරහා ඔබට එකතු වෙන්න හැකියාව තියෙනවා. වැඩසටහන දෙකටම එනයි අනිවාර්යයෙන්ම WhatsApp link එක ඔස්සේ WhatsApp කණ්ඩායමට නම් අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන. දැන් message wall එකට ඔබට එම link එකත් ලැබෙවි. ඒ වගේම අපේ වැඩසටහන පවත්වාගෙන යද්දී අවශ්‍ය විදියට තාක්ෂණික පහසුකම් භාවිත කරනවා. විශේෂයෙන්ම whiteboard එක අවශ්‍ය නම් whiteboard එක භාවිත කරනවා. වෙනත් presentation හෝ වෙනත් පහසුකමක් අවශ්‍ය නම් ඒ පහසුකම් භාවිත කරනවා. listening වලදී වෙනත් පහසුකමක් අවශ්‍ය නම් ඒ සෑම තාක්ෂණික පහසුකම්ම අපි ඔබ වෙනුවෙන් භාවිත කරනවා. ඒ වගේම විභාග කටයුතු වලදීත්
ඉහළම තාක්ෂණික ක්‍රමවේද යටතේ ඔබට ජංගම දුරකථනයෙන් උනත් විභාගයට මුහුණ දෙ හැකි ආකාරයේ ක්‍රමවේදයක් අපි සකස් කරලා තිනවා ඒ පිළිබඳ වැඩි විස්තර මම ඉදිරියේදී අවශ්‍යතාවය මත දැනුවත් කිරීමක් කරනවා හොඳයි ඔබට මේ වෙද්දී ලැබිලා ඇති लिंक टेक अल आप यूट्यूब नालिका लिंक लभलती एवगेम वाट्सएप खंड में लिंक लभलती आप टेलीग्राम समूह लिंक लभलती मे हर हाव बट संबंध बोर्ड दर्शन उड़ती नम के हास्यंक मगे पौद्योगिक दुर्घटना अंक पौद्योगिक दुर्घटना अंक उन्ना कार्यालय सेवक पाठमाला संबंधी संबंध පැහැදිලිව සඳහන් කර අවුරුදු 18න් උඩයිට පමණයි වැඩසටහන විවෘත වෙන්නේ කියලා. වැඩදීමකින් හෝ සාමාන්‍ය පෙළ උසස් පෙළ සම්බන්ධල ඉන්නව නම් අවුරුදු 18 නඩුවයි ඉන්නව නම් ඒවත් වීමක් සිදු කරන්න. නමුත් පාඨමාලාව අවසන් වෙනකොට ඔබට අවුරුදු 18 සම්පූර්ණ වෙනව නම් මෙතෙන්දී ගැටලුවක් මතු වෙන්නේ නැහැ. ඩිප්ලෝමා වැඩසටහන නිසා අවුරුදු 18 සම්පූර්ණ විය යුතුය. හොඳයි. එහෙමනම් දැනුවත් කිරීම එපමණයි අපේ ඉගෙනීම් කටයුතු අද දවසේ ආරම්භ කරමු ඔබට අහන්න තියෙන ප්‍රශ්න අහන්නත් මම අවසානයේ අවස්ථාවක් ලබා දෙන්නම් පාඨමාලාව අතරතුර දේශන වලට යම් හේතු මත ඔබට සහභාගි වෙන්න බැරි දවස් එන්න පුළුවන් ඔබට සිග්නල් ඉෂුස් වෙන්න පුළුවන් එන්නනම් වර්ෂාව විදුලි ගැසීම නිසා සම්බන්ධ වෙන්න බැරි වෙන්න පුළුවන් එහෙම ආයෙත් අපි පහසුකම් දෙනවා රෙකෝඩ්ස් ලබා දෙනවා අවශ්‍යතාවය තිබ්බොත් දැනුවත් කරොත් රෙකෝඩ් එකක් ඉල්ලුවොත් එයා එන්නේ රෙකෝඩ්ස් ලබා දීම කරනවා ඒ වගේම මතක් කරන්න ඕන මට අමතකලා මතක් කරන්න මගේ පසුගිය පාඨමාලාවද ගොඩක් හිටියා යම් යම් ශාරීරික ආබාධ තියෙන දරුවෝ විශේෂම පෙනීම ගැටලු තියෙන දරුවෝ හිටියා මේ විශ්වවිද්‍යාල ළමයි අන්දම් දීපක් මෙහිදී ඒ නිසා එවැනි අය මෙම අන්දමත් එක දේශනෙත් එක සම්බන්ධ වෙලා ඉන්නවා නම් යම් කිසි ශාරීරික විශේෂම පෙනීම සහ ඇසීම සම්බන්ධයෙන් අය ඉන්නවා නම් පොඩ්ඩක් මාව අනිවාර්යයෙන්ම මගේ පෞද්ගලික දුරකථන අංකය ඔස්සේ දැනුවත් කරන්න ඒ අය වෙනුවෙන් විශේෂයෙන්ම වැඩසටහන මම අවශ්‍යතාවය මත වැඩිපුර කරලා දෙනවා දේශන ඉවර වෙලා පැහැදිලි කිරීම කරනවා ඒ අය වෙනුවෙන් ඊට අමතරව මට දෙන්න පුළුවන් පහසුකම් තියෙනවා නම් ඒ පහසුකම් මම ආයතනය අතර සාකච්ඡා කරලා ලබා දීමක් සිදු කරනවා එවගේම හැමෝටම තේරෙන්න බඳනවා දේශනේ නම් එක ඉවරුණාට නමෙන් පස්සේ ගැටලු තියෙන අයට රැඳී ඉඳලා නමේ 30 වෙනකන් වුණත් ඒ තියෙන ගැටලු ටික සාකච්ඡා කරගෙන නිරාකරණය කරගන්න හැකියාව ලැබෙනවා කණ්ඩායමකට නෝට් ෂෙයා කරගන්න අවශ්‍ය පාසුකම් සියල්ල අහගෙන දෙනවා අකණ්ඩායම ස්ථාන ස්ථාවර වුණාට පස්සේ මයික් ඔන් කරලා කතා කරන්න මේ දේශනේ අතරතුර ඔබට මම සජීවීව කතා කරන්න පාසුකම් පහසෙන්ම ඕනම වෙලාවක මැසේජ් එකක් දාන්න පාසුකම් මේ සූම් එක ඔස්සේ හදලා දෙනවා අද තාවකාලිකව මේ වසාත ලැබුවා ඒ වගේම කණ්ඩායම් දැනට වසාත ලැබුවා අපි තෝරලා වෙන් කරගන්න කණ්ඩායම ස්ථාවර වලියා හඳුනාගන්න පසුව කණ්ඩායම විවෘත කරන ඕනම කෙනෙක්ට කණ්ඩායම ඔස්සේ සංහංශය කරගන්න සහ අදහස් උමාරු කරගන්න හැකියාව ලැබෙන ආකාරයෙන් එහෙනම් අද දවසේ පාඩම අපි ආරම්භ කරමු सिंह
ඒ දෙකම පැත්තකින් තියලා අටපාඩම් ශෛලියක් පැත්තකින් තිබ්බා සිංහල ඉංග්‍රීසි අවලංගු වෙච්ච එකක් පැත්තකින් තිබ්බා ඔෆිෂියලි රාජකාරී මට්ටමේ වෘත්ති මට්ටමේ සහ සාමාන්‍ය ජීවිතය තුළ කතා කරන්න පුළුවන් ඉංග්‍රීසි ලියන්න පුළුවන් ඉංග්‍රීසි රටාව තමයි මම ඔබට පැහැදිලි කරන්නේ මේක විශේෂයෙන්ම මම ප්‍රැක්ටිකලි කතනේ ප්‍රායෝගික කතනේ කියන එකෙන් අදහස් කරේ අපි ඔය බලන්න කෙනෙක් හම්බුනම කොහොමද ඉතින් මේ දවස්වල ගොඩ කාලයකට පස්සේ මොකද කරන්නේ දැන් ගෙදර අයම සමීපෙන්නේ වා විභාගයේ පාස්ද මට ආරංචියේ පාස් කියලා දැන් අර කටපාඩම් කරා ඔයා විභාගයේ පාස් ඔව් මම පාස් දැන් අපි සාමාන්‍ය ප්‍රායෝගිකනේ ෂා මරුනේ විභාගයේ පාස් නේද මට ආරංචිය මට නැන්ද කිව්වා අන්න ඒක තමයි ප්‍රායෝගික කරන්නේ ඒ කියන්නේ අපිට අවස්ථාවයක ගැළපෙන විදිහට සිද්ධියට ඒ මොහොතට ගැළපෙන විදිහට ෂණිකව හිතන මේ කටපාඩම් කරන්නේ ෂණිකව හිතලා ඒ රටාව තමයි මම හදන්නේ මේකට ඔබට තව පහසුකමක් ලෙස ඉරිදා උදේ 6:30ට වැඩසටහනක් යනවා උදේ ඒ වගේම බදාදා රාත්‍රියේ 10:30ට වැඩසටහනක් යනවා මේ වැඩසටහනක් එනකොට ඔබට සතියේ දේශන තුනක් තියෙනවා ඒක මේකට මම කොහොමත් නොමිලේ කරන වැඩසටහන නමුත් ඔබට මේ වැඩසටහනත් එක්ක ඉන්න ගමන් සෙනසුරාදා ප්‍රමණයකින් අපේ තියෙන දේශනෙත් යනවා මේක මෙන්න මේ 6:30 10:30 දේශනත් එක්ක එකතු වෙන්න පුළුවන් මේ වෙලෙ ලොකු වැඩක් කරන ස්කෝගන් එක වෙන්නේ ඒ නිසා අනිවාර්යෙන් අමතක කරන්න නැතුව මේ වැඩසටහන වලට සම්බන්ධ වෙන්න හැබැයි මේවට සම්බන්ධ වෙද්දී නම් පොඩක් කල් වේලා ඒක ලොගින් ඉන්න මැක්සිමම් මට 500 ගන්න පුළුවන් අයමාන පටන් ගන්න කලින් 500 පිළි වෙනවා 10ක් ඉන්න කලින් 500 සම්පූර්ණ වෙනවා ඒ නිසා මේක පොඩක් කල් වේලා ඉන්න සම්බන්ධ වෙන්න වේවි ඉදිරියේදී මම බලනවා මේක YouTube කරලා live දෙන්නේ වුණොත් මේක හදිස්සියේ වෙලාවට ලොගින් ඉන්න බැරි වුණොත් ඉඳකර නැති වුණොත් ඔබට YouTube කරලා බලා ගන්න පුළුවන්කම ලැබෙයි. නමුත් දැනට මේ වෙලාව පොඩ්ඩක් වෙලා සරි මේක 6 කාලට ලොකුණා. කමක් නැහැ. නැත්තම් ළඟලා මේ සීමිත ප්‍රමාණය 500යි මම බඳව ගැනීම කරන්නේ. ඒතර 500 සම්පූර්ණ වෙනවා. ඔබට ලොගින් වෙන්න බැරි වෙයි. පහුගිය දේශන හැම එකම ඒක ඇතුළුව මතුවෙනවා. එතකොට දැන් මේ දේශන තුනක් ඔබට සතියකට තියෙනවා. මේ ස්ථිරවම කැපවීමක් තිබ්බොත් මගේ කැපවීම විතරක් මදි. ඔබගේ කැපවීමක් තිබ්බොත් ස්ථිරවම ලෙවින් කතා කිරීමට හදන්න පුළුවන්. දැන් ඩිප්ලෝමා වැඩසටහනක් නිසා මේක අනිවාර්යයෙන්ම ග්‍රැමර් ටිකයි මූලික වෙන්නේ. ස්පෝකන් එකකට තමයි ග්‍රැමර්. රයිටින් පැත්ත තමයි මේකේ මූලික වෙන්නේ. නමුත් ඒ ඔස්සේ දැන් සහතිකය තිබ්බ කියලා වැඩක්ම නැහැනේ. ලියන්න පුළුවන් කියලා නාතික වැඩක්මත් නැහැනේ. අපිට අපේ ජීවිතයේ අලකුමත් වෙන්න නම් ඇත්ත කතාව අපිට මේක කතා කරන්න පුළුවන් වෙන්නේ නැහැ. සමාජයේ කොන් නොවී ඉන්න නම් සමාජයේ රැල්ලට යන්න නම් මට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අන්න ඒකටත් මම ඕනික ස්ථානීය දෙනවා ඒකට අමතර සපෝට් එකක් මෙන්න මේ වෙලාවන් දෙක තුළ ලබා ගන්න පුළුවන් මේ මේ ලින්ක් එක අපේ ඔෆිෂියල් පේජ් එක Telegram එක හරහා ඔබට ලබා ගන්න පුළුවන් තාම මම හිතන්නේ මුල් දිනවල නම් මේවා අපි අප්ඩේට් කරනවා මේ සාමාන්‍ය WhatsApp කණ්ඩායම් වලට නමුත් ඉදිරියේදී නම් මේ ලින්ක් එක WhatsApp දෙන්නේ නැහැ Telegram එක පමණයි ලබා දෙන්නේ හොඳයි දැන් මම මේ අද එකේ දෙකේ පන්තිවලින් දැන් ඉගෙනගත්ත සරල පාඩමක් කතා කරනවා කියලා හිතන්නේ හා ඕනම දෙයක මුල් මට්ටමේ සිට අවශ්‍ය තැනින් යන්න. අපි ගෙයක් හදනවා නම් පිටි බැඳලා හදන්න බෑ ඒක. වහල ගෙවයි කියලා ගේ හදන්න බෑ. ඔකටම කලින් භූමිය හදා ගන්න ඕන. ඊට පස්සේ ෆවුන්ඩේෂන් බැඳ ගන්න ඕන. ඉතින් අන්න ඒ ටික තමයි මම මේ හදන්නේ. නමුත් ඔබ හිතන්න එපා අයියෝ හැමදාම අපි වාක්‍යයට ඉගෙන ගන්නවා. ඕවනම් දැන් එපා වෙලා තියෙන්නේ. නමුත් බලන්න මම ඉල්ලුවේ සති 3යි එහෙම නැත්නම් බෑ 4ක් බෑ 3යි ගණන් 45 ඔය කාලය තුල පැහැදිලිව වෙනසක් කරලා පෙන්නන්න ඔබ මොන දැනුම මට්ටමක හිටියත් මොන තත්වයක හිටියත් බයනතර සම්බන්ධව බලන්න හරියට වැඩ ටික කරගන්න අනිවාර්යෙන් ලිපිම කතා කිරීමට සිරසියක් හදලා දෙන්න පුළුවන් සිරසියක් ග්‍රැමටික ඕකේ කතා කරම කිරීමට නම් දැන් මගේ මේ ප්‍රියන වැඩසටහන 6:30 යනවා මේක මේ ලොකු කේතු ටිකක් මත පටන් ගත්ත වැඩසටහනක් ඒක දැන් මෙතෙන්ට අවශ්‍ය නැති සම කතා කරන්නේ මේ මේ කොරෝනා තත්ත්වයත් එක්ක අපහසුතාවයට පත් වෙච්ච ඉගෙන ගන්න විදියක් නැති අනන්තවත් පිරිසක් විශේෂම මේ උසස් පෙළ හැම දරුවෝ ඉන්න වෙයි නිසා මේ වැඩසටහන දෙක 10:30 පටන් ගත්තේ ඒක ඔබට සම්බන්ධ වෙන්න කියලා තියෙනවා ඒ විස්තර පසුව දෙන්නම් අද වැඩසටහනට අවශ්‍ය නැති නිසා හරි මූලික වශයෙන් අපි ඉංග්‍රීසි කතා කරත් ලිව්වා දැන් මේ අද මම කරන්නේ ගේ හදා ගන්න අවශ්‍ය භූමිය සකස් කිරීම ඉතින් භූමිය නැතුව ගේ හදන්නත් බෑ ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඒ වගේම උගන්වන්නේ ඉංග්‍රීසි බැරි නිසා නේ අවිල තියෙන්නේ මම මගේ දැනුමෙන් ඉංග්‍රීසි පිළිමින් ගන්නවට මේක සාර්ථක වෙන්නේ නැහැ නේ බර තේරුම් ගන්න උගන්වන්නත් එපේ ඔන්ලයින් කරන්නේ මට ගොහ හම්බෙන්නේ කතා කරන්නේත් නැහැ නේ වැඩි ඒ නිසා සිංහල මීඩියම් උගන්වන්න මේ නිසා ඔබට ගැටලුවක් වෙන්නේ නැහැ
හැබැයි ටිකක් පුරුණාට පස්සේ ඉංග්‍රීසි මීඩියම් එකයි සිංහල මීඩියම් එකයි දෙකෙන්ම ඉගෙනගෙන කරනවා. හොඳයි. සබ්ජෙක්ට් එක මෙන්න මෙයා අපි සිංහලෙන් අදහස් කරනවා කතෘකය. කතෘකය. මෙන්න මෙයාව මම දැනගන්න ඕන ඉංග්‍රීසි කතා කරා ඉංග්‍රීසි ලියුවා. ඉංග්‍රීසි කතා කිරීමට උනා ඉංග්‍රීසි ලිවීමට උනා මම මෙන්න මේ සබ්ජෙක්ට් එක පිළිබඳව දැනගන්න ඕන. දැන් ඔබ විවිධ නිර්වචන යටතේ මෙයා ඉගෙනගෙන ඇති. විවිධ නිර්වචන යටතේ. ඒ මොකුවත් එක. අද මම විනාඩියෙන් කියන්නේ. දැන් මේ සබ්ජෙක්ට් එකක් වෙන්නේ මාව හඳුනන්නේ කොහොමද? මම කියලා. මගේ ඉස්සරහින් කෙනාට කියනවා ඔයා කියලා. ගැහණු කෙනෙක් හරි ගැහණු දරුවෙක් හරි ගැහණු ළමෙක් හරි ඉන්නවා නම් කියනවා ඇය කියලා. පිරිමි කෙනෙක් හරි පිරිමි දරුවෙක් හරි තරුණ පිරිමි කෙනෙක් හරි ඉන්නවා නම් කියනවා ඔහු කියලා. ටීම් එකක් විදිහට ඉන්නවා නම් දැන් අපි මෙතන 3-4 දෙනෙක් ඉන්නවා මේ වැඩසටහනත් එක්ක එකපාරට. එතකොට අපි එහෙම නැත්නම් ඒගොල්ලෝ අර ඈත ඉන්න කට්ටිය. ඒගොල්ලෝ එයාලා. එහෙම නැත්නම් මේ පූසෙක් ඉන්න පූසට ඌ කියලා කියනවා. දැන් මාව හඳුන්වන්නේ මම කියලා. මගේ ඉස්සරහා ඉන්න කෙනා ඔයා කියලා කියනවා. පිරිමි කෙනෙක් නම් ඔහු කියලා කියනවා. ගැහණු කෙනෙක් නම් ඇය කියලා කියනවා. ටීම් එකක් නම් අපි කියලා කියනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ කියලා කියනවා. බල්ලෙක්ට පූසෙක්ට ඌ කියලා කියනවා. මෙන්න සබ්ජෙක්ට්. ඔහු තමයි සබ්ජෙක්ට්. නිර්වචන ඕනේ නැහැ. වැල්වට අරන් ඕනේ නැහැ. මේක තමයි සබ්ජෙක්ට්. ඔබ දැනගන්න. ඔච්චරයි. ලංකාවේ නම් මේ ලෝකෙ කොහෙ ගියා සබ්ජෙක්ට් එක ඔච්චරයි. එංගලන්තෙට ගියත් ඉගෙන ගන්න ඔච්චරයි සබ්ජෙක්ට් එක දොතරින් හරියට දෙයක් නැහැ. ඔයිට අමතරව හැබැයි නමක් එන්න පුළුවන්. දැන් අම්මට කියන්නේ මොකද්ද? මද. තාත්තට කියන්නේ father. අයියට හරි මල්ලිට හරි සහෝදරයට brother. ඊට පස්සේ සහෝදරියට sister. මේව සබ්ජෙක්ට්. මේකට අමතරව මෙතන ඇති සම්පත් කියලා කෙනෙක්. මෙතන ඇති නුවන් කියලා කෙනෙක්. මෙතන ඇති නිමාලි කියලා කෙනෙක්. එහෙනම් මේ මොනවාද? සබ්ජෙක්ට්. කවුරු හරි හඳුන්වන නම සබ්ජෙක්ට් එකක්. කාගේ හරි නමක් දාන්න ඕන නම් ඔබ සබ්ජෙක්ට් එක දාන්නවා. නම දන්නේ නැත්නම් පිරිමි කෙනෙක් නම් එයාට අපි ඔහු කියනවා. ගැහණු කෙනෙක් නම් එයාට අපි ඇය කියනවා. මේකට අමතරව මාව හඳුන්වනවා මම කියලා. මගේ ඉස්සරහ ඉන්න කෙනා හඳුන්වනවා ඔයා කියලා. බල්ලෙක් පොසෙත් සතෙක් නම් ඌ කියලා කියනවා. එහෙනම් නම් සමූහයක් නම් අපි හරි ඒගොල්ලෝ හරි කියනවා. ඔච්චරයි සම්ජි. ඔතනින් එහා සබ්ජෙක්ට් එක ලෝකෙ කොහෙද ගියත් ඔබට ඉගෙන ගන්න නෑ. එහෙනම් බලන්නකෝ මම කියන්නේ I කියන අවස්ථාව, ඔබ කියලා කියන්නේ you කියන අවස්ථාව, අපි කියලා කියන්නේ we කියන අවස්ථාව, ඒගොල්ලෝ කියලා කියන්නේ they කියන අවස්ථාව, ඔහු කියලා කියන්නේ he කියන අවස්ථාව, ඇය කියලා කියනවා she කියන අවස්ථාව, ඌ කියලා කියනවා it කියන අවස්ථාව. මේක අමතරව කෙනෙක්ගේ නමක් වෙනවා. අම්මා කියලා, තාත්තා කියලා, නිමාලි කියලා, සම්පත්තිය, ටීචර් කියලා, මැනේජර් කියලා, චෙයාර්මන් කියලා, ප්‍රෙසිඩන්ට් කියලා මොනවා කියන්න පුළුවන්. ඒව තමයි සම්ජෙක්ට්. එහෙනම් සම්ජෙක්ට් එක මෙච්චරයි. දැන් ඉගෙන ගන්න ඕනද මේක? නෑ. මේක ඉතින් දන්නවද? දන්න දේ හරියට ඔළුවට දාන්න. මේව තමයි සම්ජෙක්ට්. මේව තමයි පත්‍රූපද. මම මේක කොටස් දෙකකට බෙදලා. කොටස් දෙකකට. මේ පැත්ත වෙනයි, මේ පැත්ත වෙනයි. දැන් මේ විතරක් මදි. මේක සිංහල තේරුම් දැනගන්නත් තමයි මම කියන විවිධ දැනුම් මට්ටම් අය වෙත නැති කියලා. මේක දන්න අයත් ඇත. මේක නොදන්න අයත් ඇත. ඉතින් නොදන්න අයට පොඩ්ඩක් අදරයන් ඉදියන්න හරි. විනාඩි 10ක් වෙන් කරලා මේක පාඩම් කරගන්න පුළුවන්. ඉච්චරනේ අමාරු වෙන්නේ නැහැ. මම කියන එක සිංහලයි, අයි කියන එක සිංහලෙන් හඳුන්වනවා මම කියලා. යෝ කියන එක හඳුන්වනවා ඔබ කියලා. දැන් මේක සරල වැඩි අයියෝ මේව නම් මොනවද කියලා ඉතන්නේ පා මොකද මේ මුල් දැනුම ඉඳන් යන්නේ මම ඉන්නේ මම භූමිය තමයි මේ සකස් කරන්නේ. එතකොට ඔබගේ දැනුම මට්ටම මොන ලෙවල් එකක තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. දැනුම තියන අයට තමන්ගේ දැනුම හරියට මැනේජ් කරගන්න කලමනාකරණය කරගන්න පුළුවන් වේවි. දැනුම නැති අයට දැනුම එකතු කරගන්න පුළුවන් වේවි. අපිට සාර්ථක ගමනක් අතිසාර්ථක ගමනක් යන්න පුළුවන්. හැමදාම සෙනසුරාදා 5 දිනට අපි එක්කම වැඩේ ලස්සන කරගෙන යමු. විශ්වාසයෙන් සම්බන්ධ වෙන්න. අද දවසේ යම් පොරොන්දුවක් දුන්නා නම් ඒ පොරොන්දුවේ ඒ ආකාරයෙන්ම මම ඉස්ක කරනවා. ඔබ මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ මෙතන අනිවාර්යෙන්ම එකම එක දවසක් හෝ මගේ දේශනවලට සම්බන්ධ වෙච්ච අය. ඒ නිසා ඔබ දන්නේ නැති අපේ ගැමීම් කතාව. ඒ නිසා බය නැතුව සම්බන්ධ වෙන්න. ලෙවීම කතා කිරීම සහ සහතික මත ඔස්සේ ඔබගේ සුදුසුකම අනිවාර්යෙන්ම නිසකවම මේ මාස 6 ඇතුළත සම්පූර්ණ කරන්න දෙනවා.
प्रश्न मेसेज कर प्रश्न आस्ताव दिन दवास उत्तर मित्री साजिक पंथी नोमी अनकोट मैं लवन सती बेरेवर कंडा हदागने अनकोट मैके वीडियो वीडियो चेक करना अत दवास तेन मेसेज कर अब दस नमे दफा या ना वैर सर है ना नमे दफा पैखा मारा ही हटाई थी नमे मैं का कोटास देखने में दागन मैं टिक में दागन बहुवचन के लिए ना वो मैं लीला से पहली में मंदिर बेहतर नहीं पड़ता मैं से टिक कर यार गन एक वचन के मुकदमे एक वचन किया एक के ने तानी के ने ओह क्यों वो मम
මේ ඉස්සරහ ඉන්න කෙනා මම කියන ඔයා කියලා. එතකොට ඔයා කිව්වම එක්කෙනෙක් වුණා. එක්කෙනෙක්. හැබැයි මතක තියාගන්න ඉංග්‍රීසි භාෂාවෙදී මේ දෙන්න බහුවචන ලෙස සලකන්නේ ඉංග්‍රීසි භාෂාවෙදී මේ දෙන්න බහුවචන ලෙස සලකන්නේ ඒක වචන වෙන්නේ නැහැ. දැන් මම ඒකට හේතුවක් කියන්නම්. මේ භාවිතා කරද්දී ලැන්ග්වේජ් එකේ ග්‍රැමර් කතා කරද්දී තමයි ඔබ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මේ සිංගියුලර්ස් එක කතා කරද්දී යම් යම් ලොකු ලොකු වෙනස්කම් තියෙනවා. හැබැයි මේක කොහොම සරල භාවිතයක් කියලා. නිතර කතා කරද්දී දැන් මම කියන අදහස කියවෙනවා. ඔයා කියන අදහස කියවෙනවා. දැන් සිංහල භාෂාවමගේ නෙමෙයි. සිංහල භාෂාවේ හාමුදුරන්ට හාමුදුරු, නැන්දට නැන්දි, මාමට මාමි, අයියට අයියා. නම් ඉංග්‍රීසි භාෂාවේ ඔය සියලු දෙනාටම ඔයා. ඒකට පොඩක් ගෞරවාන්තයක් දෙන්න හාමුදුරන්ට කතා කරන විදිහ තියෙනවා. ඒක ඇත්ත. අම්මට කතා කරන විදිහ ඇත්ත. නමුත් සාමාන්‍යයෙන් ඔයාලේ මගේ ඉස්සරහ කවුද ඉන්නේ? එයා ඔයා. එහෙනම් මේ මේව ටිකක් මූලික තත්ත්වපත්. ඒ නිසා මේක භාවිතයේ සරල වෙන්න ග්‍රැමර් කොටස් ලේසි වෙන තමා මේ දෙක බහුවචන ලෙස විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාවේදී භාවිතා වෙන්නේ. ඒ නිසා අද මම කියාගන්න මම කියන එක එක්කෙනෙක් වගේ කියනකට ඔබ කියන අදහස එක්කෙනෙක් වගේ කියනකට ඉංග්‍රීසි භාෂාවේදී මම සහ ඔබ කියලා කියන්නේ බහුවචන අවස්ථාව. මම කිව්වත් බහුවචනයි, ඔබ කිව්වත් බහුවචනයි, අපි කිව්වත් බහුවචනයි, ඒගොල්ලෝ කිව්වත් බහුවචනයි. හැබැයි ඔහු කිව්වොත් ඒකවචනයි, ඇය කිව්වොත් ඒකවචනයි, ඉත කිව්වොත් ඒකවචනයි, කෙනෙකුගේ නමක් ආවොත් ඒකවචනයි. මේක පැහැදිලිව දාන්න මේ සෙට් එක බහුවචන කියලා මාක් කරන්න මෙහෙම දාලා මේ සෙට් එක ඒකවචන කියලා මාක් කරන්න මේ විදිහට. ඉක්මනින් ලියන්න. एक मरी मदाना है, तेरे मन गुड़ा किस पेड़ याने नहीं है, आधा पलामिन दावस है, हैमोटम में एक आउटबोर्ड बैन नो ना, हैमोटम गैले पे ने विद्या टियान नो ने ऐसा, वो हम इन्हीं ही तर अभी कर गए नहीं हम, आवश्यकता भी मंत्र, आवश्यकता भी इस पेड़ का खदा बन, सामाने अभी पांती वाले करना वागे, केव खटा මේ ටෙලිග්‍රෑම් එකක් දාලා ෆිල්ම් එකක් දාලා ඒක පෙන්නගෙන සිංහල තේරුම් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නම් පන්ති ඉන්න එපා. ඒක ඔබට කරගන්න පුළුවන්. ඔය කමියුනිකේෂන් එකකට ගිහිල්ලා සිංහල උපසිරැසි තියෙන DVD එකක් ගත්තනම් ඒක තනියෙන් කරගන්න පුළුවන්. මුදල් ගෙවලා 1500ක් ගෙවලා පන්ති ඉන්න අවශ්‍ය නැහැ. ඒ වගේම සින්දු දාලා මේ සින්දු කී කිය නැත්නම් ඒව පැහැදිලි කර කර ඉන්න ඒවා බලාපොරොත්තු වෙන්න එපා. ඒව නොමිලේ කරගන්න පුළුවන් YouTube එකට. ඔය data ටිකක් කපා ගත්තාම නැත්නම් Wi-Fi on කරගත්තාම කරගන්න පුළුවන්. ඒ නිසා මුදල් ගෙවලා ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්න එන්න. වැල් වට අරන් අනවශ්‍ය දේවල් රැවටිලි බොරු නැහැ. පාඩම පාඩ ටියුට්ස් නැහැ. බොරු සටහන් නැහැ. හරි? මහා ලොකු පිටු ගණන් පිටු 100 200 නිබන්ධන නැහැ. අවශ්‍ය දේ අවශ්‍ය ප්‍රමාණයට ගැළපෙන විදිහට මම දෙන්නම්. මොකද ඔබ හැමෝම කාර්ය බහුලයි. සමහරෙන් අපේ ජීවිතේ මගේ වගේම ඔබෙත් කාලය නාස්ති කරන්න අපි කාටවත් නැහැ. ඒක ඔබට දැනන්න ඇති. ඔබ රැකියා කරන අය මෙතන බහුතරයක් ඉන්න නිසා ඔබගේ කාර්ය බහුලත්වය ඔබ දන්නවා. ඒ නිසා මේ හැමෝටම ගැළපෙන විදිහට අවශ්‍ය දැනුම ලැබෙන විදිහට අවශ්‍යතාවය මත අවශ්‍ය විදිහට සෙල් සටහන් සෙල් ක්‍රමවේද මං සකස් කරලා තියෙනවා. ඉතාමත්ම කෙටි ඉතාමත්ම සරලයි. මම මේ මාසහය උගන්වන දේ ඔබට පුළුවන් වේවි එක පැය භාගකින් පාඩම් කරන්න. හැබැයි හරියට මාසහය පන්තියට සම්බන්ධ වුණොත් එක පැය භාගකින් පාඩම් කරන්න පුළුවන්. මම උගන්වන මේ ව්‍යාකරණ ග්‍රැමර් ටික මේ ටෙන්සස් මේ වාක්‍ය රටා ඔබට මේක විනාඩි 5න් කියන්න පුළුවන්. මම නිකන් උදාහරණයක් විදිහට කිව්වොත් බලන්නකො මේ වාක්‍ය ටික. She goes to class, she went to class, she will go to class, she's going to class, she was going to class, she will be going to class, she has gone to class, she had gone to class, she will have gone to class, she has been going to class, she had been going to class, she will have been going to class. වාක්‍ය රටා 12ක් ඔතන තියෙනවා. Active voice වල සම්පූර්ණ වාක්‍ය රටා 12ම ඔතන තියෙනවා. මට විනාඩියක් ගියේ නෑ කියන්න. මේ දැනුම මම ඔබටත් දෙනවා. ඒ නිසා සති ගණන් මාස ගණන් අවුරුදු ගණන් ඉගෙන ගන්න බැරි වෙච්ච දේ ඔබට මම කියා දෙන්නම් හරියාකාරව කෙටි කාලයක් තුල. අනිත් එක මගේ දේශනේ අතරම විශේෂත්වය තමයි අනිවාර්යම මෙතන ඉන්න එක දවසක් හරි වැස්සකට හරි ඉංග්‍රීසි මන්තිකට ගේපුවයි අඩුම තරමේ ස්කූල් එකේ ඉංග්‍රීසි පීරියඩ් එකකට හෝ සම්බන්ධ වෙච්චයි ඉන්නේ. නමුත් මතක තියාගන්න පන්තිවල මාස ගණන් උගන්වන ග්‍රැමර් මම එක පැය භාගෙන් උගන්වනවා. පන්තිවල මාස ගණන් උගන්වන ග්‍රැමර් කොටස් මම පැය භාගෙන් උගන්වනවා. හැබැයි උගන්වන්නේ මගේ දැනුමෙන් උගන්වලා අවසන් කරනවා කියන එක නෙමෙයි මම අදහස් කළේ.
මෙතන ඉන්න ඕනම කෙනෙක්ට තේරෙන්න මම ගණන්ලා අවසන් කරනවා මෙතන මුස්ලිම් දරුවෝ ඇති මුස්ලිම් අය ඇති මෙතන දමිල අය ඇති ඒ වගේ මෙතන සිංහල අය බහුතරයක් ඇති ඔයාලගේ භාෂාව ලැන්ග්වේජ් එක මොක වුණා ඔයාලා හැමෝටම තේරෙන්න ඔයාලගේ දැනුම කොහොම තිබ්බත් ඔයාලා හැමෝටම තේරෙන්න මම මේ ටික උගන්වන්නම් පන්ති ගිහිල්ලා මාස ගණන් ඉගෙන ගත්තුවා ඔබ බ්‍රිටිෂ් කවුන්සිල් කෝසස් කරලා තියෙනවා නම් රුපියල් 40,000යි 42,000යි 38,000 ටෙන්සස් තුනක් ඉගෙන ගන්නවා තවත් ආයතන ටෙන්සස් හයක් ඉගෙන ගන්නවා. ඒතර මාස 6යි මාස 8යි ඒවා නැහැ. සාමාන්‍යයෙන් සම්පූර්ණ කෝසස් එකක වාක්‍යනට ටික ඉගෙන ගන්න අවුරුද්දකට වඩා ගත වෙනවා. අවුරුදු දෙකක් යනව නැත්නම් අවුරුදු දෙකමාරක් මාස 18ක්වත් යනවා. ඒ ටික ඔය මාස ගණන් ඉගෙන ගන්න දේවල්. ඔබ ටියුෂන් පන්තියකට ගියොත් ඒ වේ මාස ගණන් ගන්න දේවල් පැය භාගෙන් හැමෝටම තේරෙන්න උගන්වන්න. ඔබව මට පේන්නේ නැහැ. ඔබ කවුද කියලා දන්නේ නැහැ. ඔබගේ දැනුම මම දන්නේ නැහැ. හැබැයි ඔබ හැමෝටම තේරෙන්න ඉගෙනගෙන කරන්න. අද දවස් තුල ටිකක් වැඩිපුර කතා කරන වගේ දැනනවා වෙන්නත් පුළුවන්. පළවෙනි දවසේ නිසා ඔබ වැඩසටහන සහ මම පිළිබඳ අවබෝධයක් අවශ්‍ය නිසා වැඩිදුර ටිකක් මතක් කරේ. නමුත් ඉදිරියේදී වැඩ විතරයි කතාව අඩුවෙවි. හොඳයි එහෙමනම් මේ ටික බහුවචන කියලා ලියවනේ මේ දෙක ඒකවචන කියලා ලියවනේ මේ දෙන්න විශේෂයිනේ I කියන එක ඒකවචනයි හැබැයි ඉංග්‍රීසි භාෂාවේ බහුවචනයි U කියන එක ඒකවචනයි ඉංග්‍රීසි භාෂාවේ බහුවචනයි යකින් තරු ලකුණක් දාන ස්ථාමාක එක තරු ලකුණක් දාන ධාර්මෙම ලියන්න I සහ U යන කර්තෘපද ප්‍රදේශ කෙරේ තියෙනවා I සහ U යන කර්තෘපද इंग्लिश भाषा में बहुवचन 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 राइट मेतन एक सब्जेक्ट लोके අල්ලසර ගන්න ඕනට වඩා සබ්ජෙක්ට් එකක් මම හොයාගත්ත මෙන්න මේකයි සබ්ජෙක්ට් එක. මෙතනින් යන සබ්ජෙක්ට් එක මේ ලෝකෙකට හොයන්න නෑ. මේ සෙට් එක නමතරව කෙනෙක්ගේ නමක් නම කිව්වම ඉතින් අන්න ඔනේ ලෝකෙ ඕනම දෙයක් මේකට අයිති වෙනවා. හරි සබ්ජෙක්ට් එකේ ඔච්චරයි ඉගෙන ගන්න තියෙන්නේ විනාඩි 5යි වැඩේ ඉවරයි. ඊළඟට අපි ඉගෙන ගමු ඊළඟ කවුරු පිළිබඳ. වාක්‍යයක් හදන්න අවශ්‍ය මූලික දැනුම මම මේ දෙන්නේ. වාක්‍යයක් හදන්න නම් මෙන්න මේක මුල්ම වෙන්නේ. මේක පුළුවන් නම් ඔබට නිවැරදි වාක්‍යයක් හදාගන්න පුළුවන්. හැබැයි මේක බැරි නම් ඔබට නිවැරදි වාක්‍යයක් හදාගන්න බෑ. හොඳයි බලන්න ඊළඟට verb එක. verb කියන්නේ ක්‍රියාපද. ක්‍රියාපදය කියලා ගන්නකොට මම මෙතන verb කියලා ගත්ත නිසා ක්‍රියාපදය නැත්නම් මෙතන verbs ආවොත් මේ verbs දාලා ක්‍රියාපද කරමු. ක්‍රියාපද. ඊළඟට ඔබ දැනගන්න ඕන ඉංග්‍රීසි කතා කරලා ඉංග්‍රීසි ලියුවා මෙන්න මේක දැනගන්න ක්‍රියාපද පිළිබඳ verbs පිළිබඳ දැන් සමහර අය කියනවා වචන පුළුවන් නම් ඉංග්‍රීසි කතා ඔව් ඒක පොඩි ඇත්තක් තියෙනවා ඒක වෙනත් ලැන්ග්වේජ් වල ඔය ජපනීස් කොරියන් වගේ ලැන්ග්වේජ් වලදී අර tourist guide කෙනෙක් ස්ටයිල් එක තමයි ඒක පොඩි සත්‍යතාවයක් තියෙනවා නම් ඉංග්‍රීසි වල වචන පුළුවන් උනාට කතා කරන්න බෑ වචන සාමාන්‍යයෙන් අපි දන්නවා මේසෙට ටේබල් කියයි පන්තියට ක්ලාස් කියයි නගරයට ටවුන් කියයි වචන දන්නවා එවනම් කතා කරන්න බෑ. මොකද මේකෙදී අවශ්‍ය ව්‍යාකරණ දැනුම අවශ්‍යයි කතා කරන්න. දැන් කෙනෙක් තර්ක කරයි ව්‍යාකරණ ඕන නැහැ නේ ඉංග්‍රීසි කතා කරන්න කියලා. ඒක එහෙම කියන්න බෑ. ව්‍යාකරණ අවශ්‍යයි. හැබැයි 100%ක් ව්‍යාකරණ ඕනේ නැහැ. සමහර ව්‍යාකරණ කොටස් තියෙනවා කතා කරද්දී භාවිතා නොවන. සමහර ව්‍යාකරණ කොටස් සමහර නෙවෙයි බහුතරයක් ව්‍යාකරණ කොටස් තියෙනවා කතා කරද්දී භාවිතා වෙන. ඒ කියන්නේ අපි ඉගෙන ගන්න ග්‍රැමර් වල 90% ඒ විදිහටම කතා කරන්න ගන්න. හැබැයි 10%ක් තියෙනවා ග්‍රැමර් ලිවීමට අපේ ලේඛනයට ගන්න රටාව එකක් කතා කරන්න ගන්න රටාව එකක්. මම ඒක වෙනුවෙන්ම කියන්නේ. ඒ විතරක් නෙමෙයි. ඔබට මේකත් වැදගත් වෙයි. මේකත් අහගන්නකො. දැන් අපි මේ ලැන්ග්වේජ් එකක් නේ ඉගෙන ගන්න. එතකොට අපි මේක ඉගෙන ගන්න සිංහල භාෂාව. මම පළවෙනි දවසේ සම් මේ දැනුම ඔබට දෙන්නේ අපි මේක ඉගෙන ගන්න සිංහල භාෂාව. සිංහලෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න. දැන් දමිල කෙනෙක් නම් දමිල භාෂාව හරහා තමයි දන්නේ. මම සිංහලෙන් ඉගෙනුවට යා මේක තේරුම් ගන්න තමයි භාෂාව හරහා. එතකොට මෙතනදී මේ ලැන්ග්වේජ්
ඉමේජ් අතරනේ අපේ මේ වෙනස්කම තියෙන්නේ සමහර කියනවා ඉංග්‍රීසි කතා කරන්න නම් ඉංග්‍රීසි ඉගෙන ගන්න නම් ඉංග්‍රීසි වලින් හිතන්න ඕන කොහොම ඉංග්‍රීසි වලින් හිතන්න ඔබට කියලා ඇති කාටි ඔබත් මේ මතේ සමහරක් විතර ඉංග්‍රීසි වලින් හිතන්න ඕන හරි මේසෙක කියන එක මේසෙක කියලා දන්නේ නැත්නම් ටේබල් කියලා කොහොමද ඔළුවට දාන්නේ කොහොමද දාන්නේ හරි එතකොට යම් කිසි වචනයක් දැන් මේක පෑන කියන එක පෑන කියලා දන්නේ නැත්නම් මේක පෙන් කියන එක ඔළුවට යන්නේ කොහොමද පෑන කියන එක දන්න නිසා නේ ඒ නිසා යම් කිසි වචනයක් ඉංග්‍රීසි වලින් පුළුවන් වුණා විතරක් අපිට කතා කරන්න බෑ මොකද අපි අනිවාර්යෙන් තමන්ගේ මව භාෂාවත් එක්ක යන්න ඕන මව භාෂාවත් එක්ක ගියොත් ඉංග්‍රීසි හදා ගන්න පහසුයි හැබැයි මෙතනදී වෙනස්කම් තියෙනවා සමහරක් මව භාෂාවේ වචන තියෙනවා ඉංග්‍රීසි භාෂාවේ නැහැ උදාහරණයක් විදිහට අපේ ඉස්සර වචන දැන් නයින දන්නේ නැති වෙයි හැබැයි මෙතන ටිකක් වයසෙන් වැඩි අය නිසා දන්න වෙයි ඉස්සර වචනය හාල් දරනවා කියන හාල් දරනවා හාල් දරනවා කියන එක ඉංග්‍රීසි වචනයක් තියෙනවා නෑනේ වොෂ්ටයිස් විතරයි තියෙන්නේ වොෂ් කියන්නේ සෝදනවා එතන හාල් සෝදනවා කියන්නේ මොකක්ද ආල්තිකාර හොදලා පිරිසුදු කරන එකනේ හාල් දරනවා කියන්නේ ඒකනේ ගල් දෙක අයින් කරන එකනේ අර නෑමිලියර් කියන්නේ එතකොට දැන් හාල් කරන්න අවශ්‍ය නැහැ හේතුව දැන් ගල් දෙක ඉවත් කරපු හාල් තියෙන නිසා නමුත් ඒ වල වචන තියෙනවද ඉංග්‍රීසි භාෂාව නැහැ අපි සිංහල අලුත් අවුරුද්ද හදන කෑවුම් මොන් කෑවුම් කියයි අංගල කියයි අපි රසපි ඕකට වචන තියෙනවද ඉංග්‍රීසි භාෂාව දැන් කෙනෙක් කියයි ඇයි අපි ස්වීට් කියලා කියන්නේ ඒ කියන්නේ පැණි රස කෑම පැණි රස කෑමට පොදුවේ කියන නම එහෙනම් අපි ඔයිල් කේක් කියන්නේ ඒකක් කියන්නේ පොදුවේ කියන නම එහෙනම් අපි රස වලට මොන් කෑවුම් වලට අංගල වලට ඉංග්‍රීසි නම නැහැ දැන් බලන්න කොයි තමතද දැන් මම අදහස් කරේ සිංහල භාෂාවේ සමහරක් ඒවට ඉංග්‍රීසි වචන නැහැ ඒවට ආදේශක තියෙනවා ඒකට ආදේශකයක් ඒක ලංගුණ එකක් තියෙනවා ඒවා අපි වෙනම ඉගෙන ගන්නවා එහෙමයි සමහරක් ඉංග්‍රීසි වචන වලට සිංහල වචන නැහැ මං ගාව මෙතන තියෙනවා කාඩ්බෝඩ් පෙට්ටියක් මොකද්ද සිංහල අදහස කාඩ්බෝඩ් පෙට්ටියක් කියන සිංහල අදහස දැන් කෙනෙක් කියයි සිංහල අදහස කාඩ්බෝඩ් කියන්නේ නැහැ කාඩ්බෝඩ් කියන්නේ ඉංග්‍රීසි අදහස ඔබ දැන් දැන් ඉගෙන ගන්න නැත්නම් කාඩ්බෝඩ් කියන්නේ ඉංග්‍රීසි වචනේ සිංහල අදහස නිකන් Google හරි ඩික්ෂනරි එකෙන් හරි බලන්නකො ගණ කඩදාසි ගෑනේ කියන්නේ නමුත් ඒ සිංහල අදහස නෙමෙයි අරගෙන විසඳුමක් ලෙස ආදේශකයන් යන වචනය නමුත් සිංහල භාෂාවේ කාඩ්බෝඩ් වලට වචනයක් නැහැ හරි දැන් මෙතන ඇත්තේ එක දවසක් හරි ප්‍රධාන නගරයකට ගියපු අය දැන් නම් මම හිතන්නේ කුරුණෑගල නුවර වගේ නගරවල අර කලර් ලයිට් තියෙන ටවුන් එකේ පාර මාරු වෙයි ආ නුවර නැතුව නුවර බින්ගවල් තියෙනවනේ එතකොට ඒකට කලර් ලයිට් අවශ්‍ය නැහැ නේ සමහරක් විදිහට එච්චර මම දන්නේ කොළඹ තුනක් තියෙනවනේ මේවට කියන නම මොකක්ද කලර් ලයිට් නෑ ඇයි අපි කලර් ලයිට් කියන්නේ පාට පාට තුනක් වත් තියෙනවනේ අපි කියනවා කලර් ලයිට් මම කලර් ලයිට් එක ගාව ඉන්න වායම ඇත්තටම කලර් ලයිට් ඕන ඩික්ෂනරි එක බලන්න තියෙනවද කියලා නම කලර් ලයිට් කියන්නේ අර වෙසක් එකට පොසොන් එකට දාන පාට බලු නමුත් අර පාරදී ටවුන් එකේදී හම්බෙන්නේ කලර් ලයිට් එකක් නෑ ට්‍රැෆික් ලයිට් කලර් ලයිට් කියන වචනයක් නෑ එහෙනම් මෙතන මොකක්ද උනේ ඉංග්‍රීසි භාෂාවේ වචනය සිංහල භාෂාවට අපිට අවශ්‍ය විදිහට අනුගත වෙනවා අපි අවශ්‍ය විදිහට වෙනස් කරගෙන එහෙනම් එහෙම දෙයක්ත් තියෙනවා ඉතින් ඒ ඔක්කොම මම වෙන වෙන උගන්වන ඒ විතරක් නෙමෙයි වාක්‍ය රකමමනක් නෙමෙයි අනෙකුත් ග්‍රැමර ටිකක් ඒ වගේ ග්‍රැමර වලට අයිති නොවන දේවල් මම කියා දෙනවා දැන් මට හරියට කොහෙද ඔයාලා යන්නේ කියලා මේ ටෙන්සස් එක කොහෙද ඔයා ගියේ කියලා මේකත් ටෙන්සස් එකක් කොහෙද ඔයා හිටියන්නේ කියලා මේකත් ටෙන්සස් එකක් හැබැයි අපි කතා කරද්දී ඒක නෙමෙයි යන්නේ ආ කොහෙද මේ යන්නේ හැමදාම උදේ දැන් බලන්න අදහස වෙනස් වෙච්ච එක අන්න ඒ වගේ ටෙන්සස් වලට බාහිරව සාමාන්‍ය තත්ත්වයක් එක්ක සම්බන්ධ වෙන විශේෂ අවස්ථාවක් ඒ දේවල් මම ඔබට උගන්වනවා මේක පැය ගහමාර දේශනයක් වුණාට අමතරව ඔබට ගෲප් වලට සටහන් පැහැදිලි කිරීම් සහිත වීඩියෝස් මේ සියල්ල මම අප්ලෝඩ් කරනවා ඒ විතරක් නෙමෙයි අමතර දේශන දෙකක් යනවා ඉතින් 10යි 10යි ඒ හරහා තමයි ලොකු දැනුමක් එකතු කරගන්න පුළුවන් වෙන්නේ ඒ නිසා ඉංග්‍රීසි භාෂාවේ හැම අස්සක් බොලක්ම ගැලපෙන විදිහට වැඩසටහනේ අපිට දෙන කාල සීමාවක් ඒක දෙන්න පුළුවන් උපරිමේ නිවැරදිව ගෙන්නම් නිවැරදිව කතා කරන්න නිවැරදිව ලියන්න අවශ්‍ය පසුතලෙම මම අද දෙන්නවා ඊළඟට අපි ක්‍රියාපද පිළිබඳව දැනගන්න ඕන දැන් මේ ක්‍රියාපදයක් කියන්නේ verb කියන අදහස ඉංග්‍රීසි වලින් මේක අපි එකට දැනගන්න ඕන මේක නම් ගොඩක් අයට ටිකක් දැනුම අඩු ඇති.
ක්‍රියාපද ගන්න බැරි කර්මක් හැබැයි ප්‍රමාණය අඩු වෙයි මේක පාඩම් කරගන්න වෙනවා මම ඔබට ක්‍රියාපද ටිකක් ඔබගේ කණ්ඩායම් වලට එකතු කරනවා දැන් අපි කණ්ඩායම් දාලා තියෙනවනේ අපි පාරක් වෙලෙම සම්බන්ධචා ඉන්නවා නම් ඒගොල්ලෝ කරන්නේ නැතුව ඇති ආයෙ අපි කණ්ඩායම එවන්න නම් ඔය සූම් වෝල් එකේ තියෙනවා අපේ ඩිප්ලෝමාවට අදාළ කණ්ඩායම අලුත් අය එකට එකතු වෙන්න ඒ වගේම අපි ඒවට අදාළ පොඩි පොඩි සහාන් තියෙනවා ඒවා ලබා දෙන්න දැන් ක්‍රියාපද කියන්නේ අපි කරන දේක් දැන් මම මොනවද සම්බන්ධ කරන්නේ කනවා ලියනවා නටනවා ගායනවා පනිනවා දුවනවා බනිනවා රණ්ඩු කරනවා ගහ ගන්නවා නිදා ගන්නවා මේවනේ මම කරන්නේ ඔබත් මේවනේ කරන්නේ මේක අමතර ඉබේ වෙන දේවල් තියෙනවා ගලක් වගේ නේද ගන්නවා ගහ කඩාගෙන වැටෙනවා සුළඟ හමනවා ඒ කියන්නේ අපි කරන දේක් හරි ඉබේ වෙන දේක් හරි ක්‍රියාපදයක් එන යනවා කනවා එනවා දිනනවා බොනවා නානවා නටනවා පනිනවා මේවා ක්‍රියාපද මෙහෙම දැනගන්න ඕන මේකට ඔබට සාමාන්‍ය දැනුම ටිකක් අඩු ඇති මම ටියුට් එකක් හරහා ක්‍රියාපද දෙන්නම් ඔබ ඒක පාඩම් කරගන්න ඒකේ ක්‍රියාපදයක් තියෙනවා සිංහල අදහසක් තියෙනවා ඒ නිසා දැනුම මතම ගැටලුවක් වෙන්නේ නැහැ මේක තේරුම් ගැනීම දැන් මෙතනදී ක්‍රියාපද වලදී ක්‍රියාපදයේ සතු අවස්ථා තුනක් තියෙනවා මම මේ අවස්ථා තුනම මම ගෙවන chart එක තුන ඔබට එවන්නම් නමුත් දැනට මූලික අවස්ථා දෙකමම පැහැදිලි කරන්න ඒ තමයි වර්තමාන අවස්ථාව සහ අතීත අවස්ථාව. වර්තමානය කියන්නේ මොකක්ද? දැන් මේ අපි ඉන්නේ මොන වෙලාවකද? දැන් ඔබත් මමත් මේ සම්බන්ධයෙන් මොන කාලය තුරද? වර්තමානය තුරනේ මේ මොහොතනේ මේක වර්තමානය. එතකොට අපි පන්ති පටන් ගත්ත 7:30ද? එතකොට පටන් ගෙන ඉවරයි. ඒ කාලේ මොකක්ද? අතීතේ. ඔබ ගිය සතියේ මොනවා හරි විශේෂ දෙයක් කරන්නේ. එහෙනම් ගිය සතිය කියන්නේ අතීතේ. දැන් මාස කිහිපයකට කලින් දවස් කිහිපයකට කලින් අපි ලොක්ඩවුන් එකේ හිටියා. එතකොට ඒවා අතීතයි. මේ අවුරුදු 100කට කලින් අවුරුදු 5000කට කලින් අපේ රටේ ඉතිහාසයක් තිබුණා. එතකොට ඒවා අතීතයි. එහෙනම් ක්‍රියාපද කොටස් දෙකකට අපි බෙදලා ගමු. වර්තමාන ක්‍රියාපද අවස්ථාව සහ අතීත අවස්ථාව විදිහට. වර්තමාන අවස්ථාව සහ අතීත අවස්ථාව ක්‍රියාපද ස්ටෙප් තුනක් තියෙන මොලේක. නමුත් තුනම දැන් කතා කරන්නේ ස්ටෙප් දෙකක් ඔබට පැහැදිලි කරන්න. දැන් බලන්න මෙන්න මේ ගෝ කියන එක. මෙයාගේ අදහසක් තියෙනවා යනවා කියන අදහස. ගෝ කියන්නේ යනවා කියන අදහස. මෙයාටම අතීතයක් එනවා වෙන් කියලා. මේකේ අදහස තමයි ගියා කියන අදහස. ගෝ කියලා කියන්නේ යනවා වෙන් කියලා කියන්නේ ගියා. බලන්න ක්‍රියාපදය. මෙයා යනවා මෙයා ගියා. එතකොට යනවා කියද්දි ගෝ කියලා එකක් තියෙනවා ගියා කියද්දි වෙන් කියලා එකක් තියෙනවා. දැන් මේ ගෝ එකේ දැනුම නම් ඔබ සියලු දෙනාට ඇති. නමුත් මේ දන්නේ නැති ක්‍රියාපද ඔක්කොමම එවන්නා. ක්‍රියාපද අපි පාඩම් කරගමු. මම ලබා දෙන්නම් ඔබ පොඩ්ඩක් පාඩම් කරගන්න. ඒක පාඩම් කරනවා කියන්නේ මහා ලොකුට මහන්සි වෙන්න ඕනේ නැහැ. පොඩ්ඩක් රැයට නිදියන්න කලින් හරි නැත්නම් දවසේ එක පාරක් ඒ chart එක මොලේ ඉඳන් අරකට කියලා. දවසේ එක පාරක් කරනවා සතියට දෙපාරක් මේක කරා. මේ වගේ දවසක් ගන්න සතියට දෙපාරක් කරන් පන්ති පටන් ගන්න කලින්. එතකොට ඉබේම සිංහල තේරුම එක ක්‍රියාපද ටික පාඩම් හිටි. රයිට්? මෙන්න දැන් go කියන්නේ යනවා වෙන් කියන්නේ ගියා. දැන් බලන්නකො come කියන ක්‍රියාපදය මේකේ අදහස එනවා මේක අතීතයක් තියෙනවා came කියලා මේකේ අදහස ආ. බලන්න මෙතන write කියන ක්‍රියාපදය මේකෙන් කියන්නේ ලියනවා මේකේ අතීතයක් තියෙනවා wrote කියලා මේකෙන් කියන්නේ ලිව්වා. එහෙනම් දැන් මෙහෙම මතක තියාගන්නකො ක්‍රියාපදවල මූලික අවස්ථා තුනයි අපි මේකෙන් අවස්ථා දෙකක් හඳ සාකච්ඡා කරනවා ඒ තමයි වර්තමාන අවස්ථාව වර්තමාන අවස්ථාව සහ අතීත අවස්ථාව. එතන ගෝ කියන්නේ යනවා වර්තමාන යනවා කියන්නේ දැන්නේ එන වර්තමානයි ගියා කිව්වොත් ගිහින් ඉවරයි අතීතයි. එනවා කිව්වොත් දැන් වර්තමානයි ආව කිව්වොත් ඇවිල්ලා ඉවරයි අතීතයි. ලේනවා කිව්වොත් දැන් වර්තමානයි ලිව්වා කිව්වොත් ලිවිවරයි අතීතයි. දැනට පොඩි අවබෝධයක් ගන්න මේ පොඩ්ඩ ලියා ගන්න ඉතුරු ටික මම ගෲප් එකට ලවා දෙන්නම්. රයිට් ඉක්මනින් ගන්න වර්ක්ස් ක්‍රියාපද මේ අදහස් ටික ගන්න. මේ දන්න දැනුම මම මේ එකතු කරන්නේ
හොඳයි එලා වෙති නේද ගෝ කියන්නේ යනවා වෙන් කියන්නේ ගියා දැන් ක්‍රියාපදවල මතක තියාගන්න අවස්ථා තුනක් තියෙනවා ඒ අවස්ථා තුනේ මම මේ ක්‍රියාපද තුනක් අරගෙන වර්තමානයේ සහ අතීතයේ ඔබට පැහැදිලි කළා මෙතනින් එහා ක්‍රියාපද ටික මම ගෲප් එකට ලබා දෙන්නම් හොඳයි මට තප්පර කිහිපයක් දෙන්න संबंध में ना बैरी में छह इन्ना वाला वन मन नेवत हो बटे लाभा देन नाम सीलम विस्तर ठीक है अपने धाना कांडा ये में लिंक के काट लाभा देन नाम ओबटे कांडा ये संगे बंग यूट्यूब नाली खावे लिंक के काटिए ना ओबटे गिल ला आप एक एन मीम क्रम वेदे पिलिबंदर नो दान ना किन्हेक नांग यूट्यूब में कहा रहा दहा संगान ना पुलवांग वेवी एवा गेमर स्थावर वापे गेनुम खटियुतु संधा भाविता करन वाट्सएप समूहे लिंक एक देला बादी रहती है नवा सोम में कट एओसे वट वाट्सएप पे का हर हाँ एक तुएन पुलवां यंग आदेदा वसे खुदवे लिंक के कला बादू नट इजीरी है दी अरे वेन कर गान दाहतुन दाहतर की न खंडाय में वाट्सएप समूहे के तमाल लिंक के कला बादी ने निसा डिप्लोमा हदारन बाला पुरत ने एम खंडाय में समुद एक तुवां අවසාන කාරණා අවසාන කාරණේ කියන්නේ මූලික කාරණා තුනේ අවසාන එක නමුත් වැඩසටහන ඉවර නැහැ තව වෙලාවක් මට අවශ්‍යයි තව පොඩ්ඩක් ඉදිරියට යන්න හොඳයි ඔබ්ජෙක්ට් එක මේක සිංහලෙන් අදහස් කරනවා කර්මය කියලා දැන් සබ්ජෙක්ට් එක අදහස් කරනවා කතරෝ කියලා වර්බ් එක අදහස් කරනවා ක්‍රියාව කියලා ඔබ්ජෙක්ට් එක අදහස් කරනවා කර්මය කියලා එහෙමනම් කර්මය පිළිබඳ ඔබ්ජෙක්ට් එක පිළිබඳව තමයි දැන් ඉගෙන ගන්න make it ඉගෙන ගන්න දෙයක් නෑ දන්න දේ හඳුන ගන්න විතරයි දැනුම තියෙනවා ඔබ දන්නවා දන්න දේ හඳුන ගන්න විතරයි අවශ්‍ය වෙන්නේ බලන්න මෙන්න මේ වාක්‍ය දිහා අපි embrace ඉගෙන ගන්නවා බලන්න මේ වාක්‍ය දිහා අපි embrace ඉගෙන ගන්නවා මම මේ පෙන් කරන්නේ අපි කියන එක කවුරු විදියටද වෙන් කරේ මුලින්ම සබ්ජෙක්ට් එක විදියට. එහෙනම් මම ඔන්න එක වෙන් කරා. ඉගෙන ගන්නවා කියන එක අපි කරන දෙන්නේ. එහෙනම් මොකද්ද මේ? වර්බ් එක විදියට. එහෙනම් මේ තුනේ කවුද? දැන් මෙයා සබ්ජෙක්ට් නා, මෙයා වර්බ් නා. මේ තුනේ කවුද? ඔබ්ජෙක්ට් එක. කර්මය. මෙන්න ඔබ්ජෙක්ට් එක. ඉතින් මේක ඉගෙන ගන්න දෙයක් නෑ. වාක්‍ය තුල ඔබ්ජෙක්ට් එක හඳුනා ගන්න විතරයි අවශ්‍ය. මේක ඉගෙන ගන්න දෙයක්වත් නෑ මේක පාඩම් කරන දෙයක්වත් නෑ හඳුන ගන්නයි අවශ්‍ය බලන්න මේක ඇයිද පන්තියට යන්න දැන් මෙතන මම මුලින්ම දුන්නා ඇය කියන්නේ ෂී කියන්නේ සබ්ජෙක්ට් එකක් ඔන්න මම යාම එන්ටර් ගන්නවා යනවා කියලා කියන්නේ ක්‍රියාපදයක් කියලා මම දුන්නා ඒක වෙන කරා ඊතුරුනේ මොකද්ද පන්තියට එහෙනම් මොකද්ද මේ ඊතුරුනේ මෙයා සබ්ජෙක්ට් නම් මෙයා වර්බ් නම් මේ කවුද ඔබ්ජෙක්ට් එක අන්න එහෙනම් කර්මයේ මත ඔබ්ජෙක්ට් එක ඒ කියන්නේ ඔබ්ජෙක්ට් එක ඉගෙන ගන්න ඕනද පාඩම් කරන්න ඕනද නෑ ඔබ දන්න දැන මේ ඔබ්ජෙක්ට් එක හඳුනා ගන්න ඒගොල්ලෝ ක්‍රිකට් සෙල්ලම් කරනවා ඒගොල්ලෝ කියන්නේ සබ්ජෙක්ට් එක සෙල්ලම් කරනවා කියන්නේ වර්බ් එක එහෙනම් ක්‍රිකට් කියලා කියන්නේ ඔබ්ජෙක්ට් එක කුමාර පොත කියවනවා කුමාර කියන්නේ නමක් එහෙනම් සබ්ජෙක්ට් එක කියවන වාක්‍යෙන් කරන දේ එනම් ඒක ක්‍රියාපදේ එනම් පොතක් කියන්නේ මොකක්ද ඔබ්ජෙක්ට් එක හේවා කර්මය තාත්තා නගරයට යනවා තාත්තා කියන්නේ නමක් එහෙනම් ඒක කර්තෘ යනවා කියලා කියන්නේ ක්‍රියාව එහෙනම් නගරයට කියන්නේ ඔබ්ජෙක්ට් එක හේවා කර්ම මෙන්න ඔබ්ජෙක්ට් එක මේක ලියන්න ලියලා මේක ඔබ්ජෙක්ට් එක මාක් කරා ඔච්චර ඔබ්ජෙක්ට් එක හඳුනා ගන්න උදව්වයි මේ මාක් කරගන්න අපි එතනින් එහාට ගාවට යමු නමේ වෙනකන් වෙලාව දෙන්න විනාඩි 10ක් තියෙනවා
එවිනම් 10 තුනක් උදාහරණ තව කොටසක් තියෙනවා වැදගත්ම කොටස මේ තුනට අදාළව ඒකත් ඉගෙනුවට පසුව ඔබට ප්‍රශ්න අහන්න විමසීම් කරන්න මම අවස්ථාව ලබා දෙන්නම් හරි subject verb object දැන් මේකේ වැදගත්ම කොටස හරි මේ තුනම අහගත්තත් වැඩක් නැහැ මේක අහගත්තේ නැත්නම් මෙන්න වැදගත්ම කොටස දැන් තේරුම් ගන්න දැන් බලන්න මේ මුලට ඇවිල්ලා තියෙන කවුද subject එකනේ මම s අකුර දාන්න මේ අගට ඇවිල්ලා ඉන්නේ කවුද ක්‍රියාවනේ verb කියන එකනේ verb නම් මම v අකුර දාන්නම් මේ මැද ඉන්නේ කවුද දැන් අපිට ඉන්නවනේ object එක කර්මයනේ මම o අකුර දාන්නම් මේකත් බලන්න ඇය කියන්නේ කවුද සබ්ජෙක්ට් එක කර්තෘ එහෙනම් මම s අකුර දාන්න නේද පේන්නේ නැද්ද පහලින් දාන්නද හරි එහෙනම් මම බලන්න s අකුර දැම්ම එහෙනම් මේ යන වාක්‍යයේ මොකක්ද ක්‍රියාපදයේ verb එක එහෙනම් v අකුර දාන්න මේ තුනේ මොකක්ද object එක object එක කියන්නේ මම o අකුර දාන්න දැන් හොඳට බලන්න වැදගත්ම දේ ඔළුවට දාගන්න හොඳට තේරුම් ගන්න වැදගත්ම දේ මේක මුලම ඉන්නේ කවුද subject එක දෙවෙනි ඉන්නේ කවුද object එක තුන්වෙනි ඉන්නේ කවුද verb මේක බලන්න මුලටම ඉන්නේ subject එක දෙවෙනි ඉන්නේ object එක කර්මය තුන්වෙනි ඉන්නවා verb එක එහෙනම් මම දැන් මතක තියාගන්න සිංහල භාෂාවෙන් අපි වාක්‍ය කියනකොට වාක්‍යයක් හැදෙන රටාව තමයි මේ දැන් අපිට පේන තියෙන්නේ සිංහල භාෂාවෙන් අපි කතා කරද්දී වාක්‍යයක් හදන රටාව වාක්‍යයක් හැදෙන රටාව තමයි මේ අපිට කෝඩ් එකේ පේන්නේ සබ්ජෙක්ට් එක මුල ඔබ්ජෙක්ට් එක මැද වර්බ් එක අග ඒ සිංහල භාෂාව හැබැයි මතක තියාගන්න සිංහල භාෂාවේ එහෙම වුණාට ඉංග්‍රීසි භාෂාවේදී මේ රටාව වෙනස් ඉංග්‍රීසි භාෂාවේදී වෙනස් මොකක්ද වෙනස වෙනස තමයි මෙතන ඉන්න අන්තිම වර්බ් එක ගේන්න මෙන්න මෙතෙන්ද වාක්‍යයේ මැද්දට මෙතන ඉන්න ඔබ්ජෙක්ට් එක ගෙනියන්න වාක්‍යයේ අගට ඔබ නවල් එකක් කියවලා තියෙනවා නම් ඔබ නිවුස් පේපර් එකක් කියවන උත්සාහයක් දෙනවා නම් මේ වෙනස ඔබ දැකලා සිංහල භාෂාවේදී වාක්‍යයක් හැදෙන සබ්ජෙක්ට් එක මුලද ඔබ්ජෙක්ට් එක මැදට වර්බ් එක අගට හැබැයි ඉංග්‍රීසි භාෂාවේදී වාක්‍යයක් හැදෙන්නේ සබ්ජෙක්ට් එක මුල ඒක වෙනසක් නැහැ ඒක හෙන්නමයි හැබැයි අග ඉන්න verb එක මැදට එන්න ඕන මැද ඉන්න object එක අගට යන්න ඕන එහෙනම් මෙන්න නිවැරදි රටාව මෙයා එනවා මෙතෙන්ට මෙයා යනවා මෙතෙන්ට එහෙනම් මේ verb එක එනවා මෙතෙන්ට මේ object එක යනවා මෙතෙන්ට ඔන්න ඔහම වෙන්න ඕන ඒ කියන්නේ සාමාන්‍ය කතනය තුල අපි අපේ භාෂාවෙන් අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියන කිව්වට මේක ඉංග්‍රීසි වලින් කතා කරද්දී සහ ලියද්දී මේ verb එක මැද්දට ඇවිල්ලා මේ object එක අගට යන්න ඕන. මම දැන් කිව්වා අද අපි භූමියේ ලිපිහෙලි කරලා ගේ හදන සෝදානම් වෙන්නේ. විතර මේ දැනුම අවශ්‍යයි. මේක නැතුව ඉදිරියට යන්න බෑ. එහෙමනම් verb එක හේවත් ක්‍රියාපදයේ මැද්දට ගන්න object එක හේවත් කර්මය අගට දාන්න. කොහොමද වාක්‍යෙම නම් එන්නේ? දැන් තියෙන්නේ අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියලා. මේක වෙනස් වෙන්න ඕන. අපි ඉගෙන ගන්නවා ඉංග්‍රීසි කියලා. ඇය පන්තියට යනවා. මේක වෙනස් වෙන්න ඕන. ඇය යනවා පන්තියට කියලා. මේ වාක්‍ය ටික බලන්නකෝ. ඒගොල්ලෝ ක්‍රිකට් සෙල්ලම් කරනවා. මේක වෙනස් වෙන්න ඕන. ඒගොල්ලෝ සෙල්ලම් කරනවා ක්‍රිකට් නිමාලි කාර්යාලයට යනවා. මේක වෙනස් වෙනවා. නිමාලි යනවා කාර්යාලයට. කුමාර පොත කියවනවා මේක වෙනස් වෙනවා කුමාර කියවනවා පොත අපි ඉංග්‍රීසි කතා කරනවා මේක වෙනස් වෙනවා අපි කතා කරනවා ඉංග්‍රීසි අම්මා ටවුන් එකට යනවා මේක වෙනස් වෙනවා අම්මා යනවා ටවුන් එකට ඔන්න දැන් මතක තියාගන්න සිංහල භාෂාවේදී සාමාන්‍යයෙන් අදහසක් ප්‍රකාශ කරද්දී වාක්‍යයේ මුලට සබ්ජෙක්ට් එනවා
वाक्य मेथड है भाई ये ऑब्जेक्ट के हिवात कारण वाक्य अगते यानवा वर्ब के हिवात प्रिया नमूद एक इंग्लिशी भाषा वाले कैलेंडर नहीं इंग्लिशी भाषा में आप यह मुद्दा रोत वैरा दे देखो बेटा गोड़ाक मतलब ये नहीं वाक्य आगे मुल्ला पार्ट पैटर्न है ना लियान लोग तरह ना मैंने आगे मुल्ला दान आगे का मुल्ला टेन ना मुल्ले का टेन ना मैं देख यानो आंटी मन वो वैटर हुआ थी ना ये नहीं सां अदम मत करती आगा ना वाक्य के मुल्ले ही है ना वो सांचे एक सिंगल भाषा में वाक्य ही माय है भाई मैं देखो ऑब्जेक्ट ना मैं ऑब्जेक्ट का आगे ना दागा आगे ही ना वर्ब का गेन वाक्य मैं देखो ये अनुभव आप इत वाक्य रखा वाक्य है देना वाक्य रखा वाक मुखान तो वाक्य रखा रखा वाक तमाय वाक्य रखा वाक तमाय मूलतः ऐना वाक सब्जेक्ट एक मैं आवश्यक है खात्रों के लाला हस्कर नवा मैं देते ऐना वाक वर्ब एक मैं आवश्यक क्रियाओं के लाला हस्कर नवा अगते ऐना वाक ऑब्जेक्ट एक व्यावर कार्य के लाला हस्कर नवा දැන් සාමාන්‍යයෙන් වාක්‍ය කියති මේක මෙහෙ මේක මෙහෙ හැබැයි අපි සාමාන්‍ය ඉංග්‍රීසි රටාවට හැදෙද්දී මේ verb එක මැද තියලා object එක දිහිලා අගට දානවා අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියලා කියන්නේ නැහැ කොහොමද කියන්නේ අපි ඉගෙන ගන්නවා ඉංග්‍රීසි කියලා ඇයි පන්තියට යනවා කියලා කියන්නේ නැහැ කොහොමද කියන්නේ ඇයි යනවා පන්තියට කියලා හොඳයි मैंने मैं वाक्य देखा लिया ना तो मेहम ने लिया गया ना कोटिका मैं क्या लिया थे मैं देखा तेरे कोटा स्पेस से दिया ना बस सामाने वाचन या कदम के लिए स्पेस से करवा डाम बड़े स्पेस से का मैं देखा मैंने तेरे दिया दिया ना वाक्य देखा लिया ना मेहम ये तरह देखा ना हर मैं आमितें एक बने लिया करना, वो भी दिनों में दागा नहीं, तो आई पढ़ान कराना नहीं ना दिया अपने, बैलू का मामा था। अरे वाक्य देख रहे हैं ले इतना कहाँ गया था ने यार ठीक पड़ी आधा हंसा लिया ना पड़ी बहुत देख रही हूँ आप क्या कहें लिया ना कुछ तो तबात पहले का नहीं भी था लिया ना तारुला पनादा निश्चित माँ के लाभ आला तारुला पनाकिंग सामान्य सिंगल आधा हंस तुले सामान्य सिंगल आधा हंस तुले सामान्य सिंगल आधा हंस तुले वाक्य इहत आकारेन संबंध हुआ वाक्य इहत आकारेन संबंध हुआ सामान्य सिंहला धास्तुले वाक्य इहत आकारेन संबंध हुआ दक्वा ऐतिहारिदी दक्वा के में इधर कहाँ लगे दिए ना दक्वा ऐतिहारिदी दक्वा ऐतिहारिदी ක්‍රියාපදය වාක්‍යයේ මැදටත් ක්‍රියාපදය අවශ්‍ය නැ වරහන් ඇතුලේ verb කියලා දාගන්න නිශ්චිත තියෙනවා ක්‍රියාපදය වාක්‍යයේ මැදටත් ක්‍රියාපදය වාක්‍යයේ මැදටත් කර්මය අවශ්‍ය නැ වරහන් ඇතුලේ object කියලා දාගන්න නිශ්චිත තියෙනවා කර්මය වාක්‍යයේ අගටත් කර්මය වාක්‍යයේ අගටත් සම්බන්ධ කළ යුතුය संबंध अदहस प्रकाशने अदहस प्रकाशने निवरदि रटाव एयाई अदहस प्रकाशने निवरदि रटाव एयाई अदहस प्रकाशने निवरदि रटाव एयाई
ए अनुव इतने तम लिया ए अनुव निवर्ते इंद्रियसी वाक्यक निर्माणे कर गनीमत ए अनुव निवर्ते इंद्रियसी वाक्यक निर्माणे कर गनीमत पहात वाक्य रठाव पहात वाक्य रठाव बाविता करन यारुव निवर्ति वाक्य रठाव निर्माणे कर गनीमत पहात वाक्य रठाव बाविता करन उन्हें मेंन में वाक्य रठाव पहली वाली आगान आठ पहला तीन वाला नाम आठ पहले तीन थारी दागान मेंन में आप इधर बंद कर मेंन में सब्जेक्ट एकाप डाला ई तालिया एरो एकाप डाला बंद एक डाला नेवता एरो एकाप नेवता तीन तालिया डाला ऑब्जेक्ट एक डाला मेंन में वाक्य रठाव पहली वाली आगान आठ කොටුවක් හරි ගහගන්න අපේ ඉස්සරහට අංක 1ට මෙන්න මෙයා වැදගත් වෙනවා එහෙමනම් අද දවස තුල අයතමාරක කාල සීමාවක් තුල පැහැදිලි කිරීමක් සමග ඉගෙනීම මෙතනින් මම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා දැන් අද මම සිංහල වාක්‍යයක් ඔබට ඉංග්‍රීසි වලට හරවන්න අවශ්‍ය ක්‍රමවේදයන් කියාදුන්නු කොහොමද දැන් සිංහල වාක්‍ය ඉංග්‍රීසි වලට හරවන්නේ දැන් ඒක දන්න එහෙමනම් ලබන සතියේ සිට සිංහල අදහස ඉංග්‍රීසි වලට පරිවර්තනය කරලා සිංහල වාක්‍ය නිවැරදිම ඉංග්‍රීසි වාක්‍යයකට මාරු කරන්න අපි ඉගෙන ගමු අද මේ සිංහල ලිප වාක්‍ය ඉංග්‍රීසි වලින් ලියන්න ලබන සතියේ මම ඔබට නිවැරදිම කියා දෙන්නම් නිවැරදිම ඒ වාක්‍ය නැතාර්ථය හරවන්න මම කියා දෙන්නම් වර්තමාන කාලයේ මූලික කරගෙන උදාහරණයක් විදිහට මම වැරදි යනවා ඇය පාඩම් කරනවා මෙන්න මේ වගේ වාක්‍ය නිවැරදිව ලියන්න ප්‍රමිතිකර ලියන ප්‍රමවේදී සබ මෙතෙන් සිට ඉදිරි ක්‍රියාවල ලබනසතියේ සිට අපි ආරම්භ කරනවා මම දැනුවත් කරපු විදියට හැමදාම රාත්‍රී 7:30ට දේශනය ආරම්භ වෙනවා රාත්‍රී 9 දක්වාම සකහන යනවා ඉදිරියේදී ඔබට සජීවීව කතා බහ කරන්න අවස්ථාව මැසේජ් කරන්න අවස්ථාව මම හදලා දෙනවා ඒ වගේම मोबाइल फोन विभाग දේශන හැමදාම සෙන්ස්පාදා අයිතිය සිංහල මාධ්‍ය සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකින්ම කරනවා කාටවත් ගැටලුවක් වෙන එකක් නැහැ අද දවසේ ඔබට යම් අවබෝධයක් එන්නේ නැති ලබන සතියේ ඊළඟ සතියේ බලන්න ගැලපෙනවා නම් සම්බන්ධ වෙන නැත්නම් සම්බන්ධ වෙන්න එපා ඔබට ඊළඟ ප්‍රශ්නේ තේ ලියාපදිංචි වීම සම්බන්ධයෙන් ලියාපදිංචි වෙන්න මුදල් ගෙවන්න ඕන ආකාරය සහ ඒ ගිණුම් අංක ඔබගේ කණ්ඩායමට ලබා දෙන්නම් දැන් සුළු මොහොතකට පෙර අපේ YouTube නාලිකාවේ මෙන්න මේ නම සර්ච් කරත් හරේ මේකට අදාළ YouTube එකට අදාළ link එක ලබා දුන්නා අපේ official Telegram page එකේ link එක ලබා දුන්නා සහ විශේෂම diploma වහදාරනව නම් උපරිම අපි ලබන සතිය දක්වා පමණක් link එක පොදු වෙලා ලබා දෙනවා ඉතින් එහා පොදු වෙලා ලබා දෙන්නේ නැහැ 13 සහ 14 කියන WhatsApp කණ්ඩායම හා එකතු වෙන්න ඒ link එකත් දැන් ඔබගේ message wall එකේ ඉවර දිනවන touch කරගම අදාළ message wall එකට යන්න පුළුවන් යම් හේතුවක් මත කණ්ඩායම සමග එකතු වෙන්න බැරි මොනවා හරි තාක්ෂණික දෝෂයක් තියෙන කෙනෙක් ඉන්නව නම් මේ වගේ පෞද්ගලික දුරකථන අංකය මේ ඔස්සේ දුරකථන අංකයක් දෙන්න කෝල් එකක් දෙන්න එහෙම නැත්නම් WhatsApp message එකක් දෙන්න ඔබට කණ්ඩායමට එකතු වෙන්න පුළුවන් එසේත් නැත්නම් මෙන්න මේ දුරකථන අංකය ඔස්සේ 0.5 19.35 මෙන්න මේ දුරකථන අංකය ඔස්සේ ඔබට හැකියාව තියෙනවා අපිව සම්බන්ධ කරගන්න ඒ වගේම මූලික වශයෙන් ඔච්චරයි බයෝමෙට්‍රික් සම්බන්ධ වෙන්න ලිවීම කතා කිරීමත් දෙන්නම් ඩිප්ලෝමා වැඩසටහනක් කියන සාමාන්‍යයෙන් ග්‍රැමර් මූලික වලින් වැඩසටහන ඒ නිසා ග්‍රැමර් සිට එක උපරිමව කරනවා හැබැයි කතා කිරීම මට 100ක් කරන්න බැරි වෙයි මාස 6යි පැයකමාරයි දවසක් වලින් වශයෙන් ගත්තොත් මාසෙක දවස් 4යි විතර 6 වරක් 4 24යි දවස් 24 මට 100ක් කතාව හදාන්න බැරි වෙයි නමුත් අර ප්‍රී වර්ක්ෂොප් එක හැමදාම ඉරිත උදේ 6 ඇතිය කෙට උදේ තියෙනවා බදාදා රාත්‍රී 10 ඇතිය තියෙනවා ඒක නම් කරවා ආලංකාරයක් යනවා ඔබට ඒකත් එක සම්බන්ධ වෙන්න පුළුවන් ඒ වගේම මේකෙත් අපේ ස්පෝකන් එකත්
writing එකක් ආවරණය කරනවා කාලය තියෙන විදිහට කාලය manage කරලා newspaper එකක් කියවන විදිහ newspaper එකේ වගේ වාක්‍ය ලියන විදිහ මේකම දෙයක් ඔබට step by step උගන්වනවා බොහොම සරල කුංචි අවස්ථාවේ සිට පටන් ගන්නත් අතිශය ගැඹුරු සංකීර්ණ grammar කොටස දක්වා බොමම වැඩසටහන තුළ හැම දිනකටම තේරෙන්න උගන්වීම් කරලා අවසාන දක්වා අරගෙන යනවා කිසිම හේතුවක් නිසා වැඩසටහන අතරමඟ නතර වෙන්නේ නැහැ දෙකටම ඔන්ලයින් අන්ති පටන් ගත්තා දේශනසාලා පටන් ගත්ත මොනම වුණත් පටන් ගත්තත් නොගත්තත් දෙකටම අපි ඔන්ලයින් මේ වෙලාවට සෙන්ස්ට්‍රාම් හතරයි තියෙ මේ වැඩසටහන යනවා විභාගත් ඔන්ලයින් කමිටු පවත් කරනවා නියමිත වෙලාවට විභාග පවත් කරනවා සහ ඔබට සාධක පත්‍ර ලබා ගන්න අවශ්‍ය පසුතලිය හතර දෙනවා රාජ්‍ය භාෂා එක හරහා ලියාපදිංචි ආකාරයෙන් වටිනා රචනය සහ බෞද්ධික අංශයෙන් දෙයන් සියම පිළිගන්න සාධක පත්‍රයක් ඔබට ලබා ගන්න හැකියාව දෙනවා මොලේ ක්වෙස්චන් දරුවත් කියන්නේමයි අරක් වෙන සම්බන්ධ වෙච්ච කෙනෙක් ඉන්නවනම් මම වෙන මොඩිය අදහසක් විදිහට මෙන්න මේ නමින් ඔබට විස්තර සර්ච් කරලා YouTube හරහා Google හරහා Facebook හරහා ලබා ගන්න පුළුවන් දැනට මම සීකාවතන පුරු විශ්වවිද්‍යාලයේ අත්දාචාර්යවරයෙක් ලෙස ඉංග්‍රීසි අධ්‍යයනම් සිදු කරලා තනවා සහ දෙවෙනේ පළාත් තුනක් දිස්ත්‍රික්ක පහක් මොල් කරගෙන දැනට ටියුෂන් පන්ති පවත්වන එකම ගුරුවරයා අදලංකාවේ ඉන්න මම අමනයි ලෝකේ කොට රොටරි ගම් පහ කුරුණෑගල කලුතර වතුගම මුල් කරගෙන අපි පන්තිය පවත්වනවා. නමුත් දැනට මේ තියෙන තත්ත්වය තුළ ඔන්ලයින් ක්‍රමයේද වුණා. නමුත් ආරම්භයේ සිට අවසානයේ දක්වා වැඩසටහන සම්පූර්ණයෙන්ම ඔන්ලයින් මාධ්‍යයෙන් පවත්වන සාධක පත්‍ර ගෙදෙට ලැබෙන ක්‍රමවේදයක් හදන්නම්. මෙලදනම් අපි BMI CHE බබා උත්සව ලෑස්ති කරලා දෙමව්පියන්ව ගෙන්නලා ලස්සන වැඩසටහනක් තියලා ස්ටුඩියෝ ගෙන්නලා ෆොටෝස් ගහලා රූප ෆොටෝ ගහලා පැමිණි ෆොටෝස් ගහලා ලස්සන වැඩසටහනක් කරලා නමුත් අවසනාවකට වගේ අද මේ රටේ තත්ත්වයත් එක්ක ඒ තත්ත්වයකට එන්න පොඩ්ඩක් අපහසු වෙලා තියෙනවා ළමයි 1500 විතර මේ මැසේජ් එකේ වාඩි වෙන්න පුළුවන්. ඉතින් එහෙම උත්සවයක් පවත්වන ගැටලු මත වෙලා තියෙනවා. ඒ නිසා සහතිකවත් ගෙදෙට ලැබෙන ක්‍රමවේදයක් අපි සකස් කරලා තියෙනවා. ඔබට තකන මාර්ගයෙන් ගෙන්වා ගන්න පුළුවන් 14,000 අංගවල අයත නමුත් ඔය අවස්ථාව තුළ අපිට උත්සවයක් තියාගන්න පුළුවන් වුණොත් දැන් අපි අනිස්සයිට උත්සවයේ පවත්වනවා. ඒ නිසා ඔබට කැමති අයට උත්සවය ගන්න සාක්ෂි ලබා ගන්න අවශ්‍ය පසුතලයේ හතර දෙන්න පුළුවන්කම දෙනවා. එහෙම වුණොත් ඔබගේ සාක්ෂිකෙන් ලබා ගන්න ස්ටේජ් ඡායාරූපේ, පැමිණි ඡායාරූපේ, එතකොට කණ්ඩායම් ඡායාරූපේ මේ හැම දෙයක්ම ලබා ගන්න උදව් හැකියාව ලැබෙයි. නමුත් හැමදේම හොඳට කියලා ඉතලා කොරෝනා සත්වෙන් ආශිර්වාදය කරන අපේ ඉදිරි අතීත ටික කරගෙන යමු. කවුරු හරි කෙනෙක් රූප එකට සම්බන්ධ වෙන්න බැරි වුණා නම් නැවතත් මම රූප ලින්ක් එක ලබා දෙන්න ඔබට පුළුවන්. WhatsApp කණ්ඩායමට ඇතුළත් වෙන්න 10,000 කණ්ඩායම වල Telegram එකේ ඉන්න එවන් අයින් වෙන්න එපා. හැබැයි Telegram එකේ හිටියට ඩිප්ලෝමා වහදාරනවා නම් WhatsApp එකත් එක්ක එකතු වෙන්න. එමුණ හැමෝටම සුබ රාත්‍රියක් good night. ලබන සෙනසුරාදා රාත්‍රිය 7:30 හබ්දෙමු. දේශනය මෙතනින් අවසන්. දැන් ඔබට ඇති අහන්න ප්‍රශ්න. දැන් ඔබට විමසන්න කරන්න ඇති. ගැටලුවක් නැති ප්‍රශ්නයක් නැති අයට log out වෙන්න පුළුවන්. අහන්න මොනවා හරි තියෙනවා නම් දැන් මම message wall එක open කරනවා. ඔබට පුළුවන් message එකක් විදිහට type කරලා ඔබගේ කාරණය, ඔබගේ ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. එවන සෑම ප්‍රශ්නයකටම පිළිතුරු මම ලබා දෙනවා. ඉක්මනින් ඔබට දෙන කාරණා message කරන්න. ඒ වගේම නැවතත් link එක මගේ reach කෙනෙක් ඉන්නවා නම් WhatsApp link එකයි, YouTube link එකයි, Telegram එකේ link එකයි සියල්ල මම නැවතත් ඔබගේ message wall එකෙන් දැන් යොමු කරන්න. මගේ reach කෙනෙක් ඉන්නවා නම් link එක හරහා යදාලා කම්බයන් සමග ඒක රාශීවන්න. ඔබට අහන්න තියෙන සියලු ප්‍රශ්න ගැටළු message එකක් ඔස්සේ මනම් දැන් අහන්න යොමු කරන්න හැකියාව ලැබුණා. එහෙනම් නැවත වතාවක් ඔබ සියලු දෙනාටම good night. අපි නැවතත් ලබන සෙනසුරාදා රාත්‍රියේ 7:30 අම්මෝ ඊට පෙර අවශ්‍ය පොඩි පොඩි සටහන් ටිකක් තියෙනවා. මම මේ කිව්ව ක්‍රියාකාරී ටික එහෙම තියෙනවා. ඒ ටික ඔය WhatsApp කණ්ඩායමකටම ඒකතු කිරීම කරනවා. සුබ රාත්‍රියක් ඔබ සියලු දෙනාට.